අයිබෝන් ඇත්තන ඇත්තයි අපි අදත් ආරම්භ කරන්නේ හැමෝටම ඉඩ කඩවෙන් කරන මේ වේදිකාව ඇතුළතදී අපි අද වියත් මතයටයි ඉඩ කඩවෙන් කරන්නේ. අපි මේ රටේ මහජනතාව විදිහට දෙපැත්තකින් කතා හැමදාම අහනවා. ඒ අනුව මේ පැත්තෙන් ආණ්ඩුව කියන කතාවට මුලින්ම අවධානය යොමු කරමු. හෙක්ටයාර් 84,000ක් අස්වද්දන මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය ඔන්න ජනතා අයිතියට පත් කළා. ඒ වගේම තමයි නුවර කොළඹ අධිවේගී මාර්ගයේ පළවෙනි අදියර මේ වෙද්දි ඉතාමත්ම ඉක්මනින් දියත් වෙමින් පවතිනවා. ගම්පෙරළිය ග්‍රාම ශක්ති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මේකෙන ව්‍යාපෘති ජනතාව වෙනුවෙන් දියත් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල විදිහට දැවැන්තාකාරයේ සහන ලබා දීලා තියෙනවා. තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත, ඒ වගේම තමයි එතනින් එහාට ගියාම කොමිෂන් සභහ, ඒ වගේම 2025 වෙද්දී ලංකාව ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන බවත් කියනවා. ඕක තමයි ආණ්ඩුව පැත්තෙන් කියන කතාව. හැබැයි අපි පොඩ්ඩක් විපක්ෂයට බිලා බලනකොට බැඳුම් කර සිදුවීමෙන් බිලියන 11ක් පාඩු කරපු ආණ්ඩුවක් මේක. ආණ්ඩුව අරගෙන අවුරුද්දක් දෙකක් ගත වෙන්නත් කලින් මහා දැවැන්ත පාඩුවක් රටට සිදු කරපු ආණ්ඩුවක් මේක. ඒ වගේම හම්බන්තොට වරායට යද්දි, එතනින් පස්සේ දැන් මත්තල ගුවන්තොට පොළට එද්දි මේවා විදේශ රටවලට දෙන්න යන ආණ්ඩුවක් මේක. ඒ වගේම තමයි අධිකරණය හා සම්බන්ධයෙන් විධිවිධාන පනත ගෙනල්ලා අධිකරණ තුනක් පිහිටුවලා අන්තිමේදී දැනට එක අධිකරණයක් විතරක් ගැසට් කරගෙන ඉතුරු අධිකරණ දෙකට මොකද උනේ කියන ප්‍රශ්නේ අහන්න වෙන තැනකට පත් වෙච්ච අවස්ථාවක් මේක. ඒ වගේම තමයි හොරු අල්ලනවා කියලා පොරොන්දුනා, වංචා දූෂණ ගැන කිව්වා, රත්තරන් අස්සයෝ ගැන කිව්වා. හැබැයි අවුරුදු තුනක් ගත වෙච්ච තැන අපි අදටත් බලන් ඉන්නවා මේ දේවල් වලට මොකද වෙලා තියෙන්නේ කියන දේ. ওই දේ තමයි පක්ෂ විපක්ෂව දෙපැත්තෙන්ම කතා කරන්නේ. ඒ නිසා මේ වාදයට යන්නට කලින් අපි මුලින්ම බලමු මේ රටේ මහජනතාව ආණ්ඩුව ඔය කියන කතාවටත් විපක්ෂය පැත්තෙන් මේ කියන කතාවලටත් ජනතාව දක්වන්න පුණ ප්‍රතිචාරයක්ද කියලා. ප්‍රථමයෙන්ම අපි ජනතා අදහස් වලට ගිහින් අද සිටින කට්ටිය කවුරුන්ද හඳුනාගමු. මේ රජෙන්ද අපිත් මාන්සි වෙලා වැඩ කරුවා. ඒ වුණාට මේගොල්ලන්ගේ පොරොන්දුව කිසිම දෙයක් පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. ඉතින් හොඳයිනේ ජනතාවට බැංකුවලින් ණය දෙනවා. ඒ වගේ ඉස්සර තිබ්බේ නැහැ. මේ පාලකයොත් එකයි ඒ පාලකයොත් එකයි මිනිස්සු දුක් විඳිනවා විතරයි. අපි සේරම දුක් විඳිනවා. අපිට නම් කිසිම සාණයක් නැහැ. ඒක තමයි තියෙන ලොකුම කරදරේ. පෙට්‍රල් ගලන් යනවා. එක නීතියක් නැහැ. දඩ මුදල් වැඩි කරලා තියෙනවා. කොමිෂන් ගෙනාවු එකත් හොඳයි. අපි බලාපොරොත්තුනේ කතට ඇඟට දැනෙන වෙනස. ඈ ජනතාවට විචරියක් නැහැ නේද? කතා නොකර ඉන්න තරමට හොඳයි. ඒකන්න කතා කළට නැහැ. නිදාස් ඉන්න කරදරයක් නැහැ. පත්තර වාර්තා ගන්නවාට ඕනද බලන්න පුළුවන්. මේ අනිත් ඒවා නැහැ නේද? අනිත් අනුලංගව දුන්නා ඊට නිදාස් මේක තියෙනවා. සෑහෙනකට සත් වෙන්න බැහැ ඉතින් අපි රටේ தත් වෙගෙන. ඇත්තම ආණ්ඩුව හොඳයි. නිදාසෙ මිනිස්සුනේ අනිත් ආණ්ඩුව වගේ නෙවෙයිනේ. පුදුම නිදාස මිනිස්සු ආරේ මේ ඕන දෙයක් කතා කරන්න පුළුවන් මිනිස්සු ඊට කඩ දිනවා. ඒක තමයි නිදාස නිගම ප්‍රජාතන්ත්‍රවාදය. වෙනදා වගේ මොනවාකත් කරන්නවත් බෑනේ මිනිස්සුන්ට. වෙනදා මොනවාරි කරොත් මොකද වෙන්නේ? ගුටි කන්න එන ඒවා නෑනේ. පොහෙ ඕන දෙයක් ඕන කෙනෙකුට කතා කරතේ. සාමාන්‍ය ජනතාව මොනවද වෙලා තියෙන්නේ? අපිනේ හැම එකම ගෙවන්නේ දැන්. ඒගොල්ලෝ නිතරම බලන්නේ ඒගොල්ලොන්ගේම මේවා විතරයි. අර හොරු අල්ලනවා, අර වල්ලනවා, මේවා අල්ලනවා. කිසිම දුප්පත් මිනිහා ගැන කිසිම තැකීමක් නැහැ. ඒගොල්ලෝ බැලීමක් නැහැ ඒගොල්ලෝ ගැන. හොඳයි ඉතින් හොඳට කරගෙන යනවා නේද ආණ්ඩුව. ඒක නිසා ඉතින් මුකුත් කියන්න බෑ. දැන් ගෙවල් හදලා දෙනවා ගොඩාක් දුප්පත් අයට නේද? ඒක නිසා ඉතින් හොඳයි ආණ්ඩුව, නරකන්නේ නැහැ. ඇත්තටම ආර්ථික වශයෙන් මිනිස්සු සෑහෙන කරදර විඳිනවා මේ වකවානුව තුළ. ඉතින් මේ තියෙන ආර්ථික ප්‍රශ්නේ හැමදේම රටේ දේශපාලනික වශයෙන් ඇත්තටම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. අපි ඉතින් සෑහීමකටපත් වෙනා මේ ආණ්ඩුව ගැන. මේ රජ අවුරුදු තුනක් ඇතුළත කරපු දේවල් හොඳයි. අපි ඇත්ත වශයෙන්ම නිදාස මිනිසුන්ට ඉන්න පුළුවන් කරදරයක් නැති. හොඳයි. ඕක තමයි ජනතා මතය. අපේ අද මාතෘකාව මේ අගෝස්තු වෙනකොට මේ යහපාලන ආණ්ඩුවට අවුරුදු තුනක් ගත වෙනවා. ආපහු හැරිලා බලද්දි සතුටු වෙන්න පුළුවන් වෙනස සැපද මේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඉදිරියට කොයි විදිහටද දියත් වෙන්නේ? ඒ පිළිබඳ ව්‍යත් මතවාදයටයි අද අපි ඉඩ කඩවෙන් කරන්නේ. දේශපාලඥයින් නොවේ මේ රටේ වියතුන්ටයි අද ඉඩ කඩවෙන් කරන්නේ. අභොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා අද දවසේ කතාබහ වෙනුවෙන් වමේ කේන්ද්‍රය නියෝජනය කරමින් එහි සමකැඳුම්කරු චමීර පෙරේරා මහතාට අයිබෝන්
බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටෙරන්ස් පුරසිංහ මහත්මනි අයිබුවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආචාර්ය නාලක කොඩේවා මහත්මනි අයිබුවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කර ආචාර්ය අනිල් ජයන්ත මහතාට අයිබුවන් එතුමාවත් බොහොම ගෞරවයෙන් අපි ජාතික රූපයන්ට පිළිගන්නවා. ප්‍රථම වටය අපි විනාඩි 5ක කාලය වෙන් කරගන්නේ මේ ගත වුණු අවුරුදු 3 ගැන සතුටු වෙන්න පුළුවන්ද කියන කාරණේ මත පදනම්ව කතා කරන්න. ප්‍රථමයෙන් මම ආචාර්යතුමනි අනිල් ජයන්ත මහත්මනි ඔබතුමන්ට අවස්ථාව දෙනවා. මේ ගත වෙච්ච අවුරුදු 3 යහපාල නාණ්ඩුව බොහොම ලොකු ජනතා පිබිදීමක් එක්ක ආවේ. බොහොම ලොකු පොරොන්දු පත්‍රිකාවක් එක්ක ආවේ. සතුටු වෙන්න පුළුවන්ද අද රට තියෙන තත්ත්වය ගැන අවුරුදු 3කට පස්සේ? බොහොමත්ම ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඔබ නැගූ ප්‍රශ්නයට සරලම පිළිතුරක් දෙනවා නම් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම රජයක් පත් කරගන්නේ ආර්ථිකය නිසි ආකාරයට කළමනාකරණය කරලා ඒ ප්‍රතිලාභ ජනතාවට භුක්ති විඳින්න පුළුවන් විදියට ජනතාවගේ ජීවිතය ඉහළ මට්ටමකට ගෙන එන්න අවශ්‍ය කරන කාරණා කරන්න. පොදු වගකීමකින් වගවීමකින් වැඩ කටයුතු කරන්න. ඒතර මේ ආණ්ඩුව පත් කරගන්න කොටම එම කාර්යයට අමතරව තවත් කාර්යයකුත් අර ඔබ සඳහන් කළා වගේ සමාජයේ තිබුණා. ඒ කියන්නේ පැවති ආණ්ඩුවේ තිබිච්ච වංචා දූෂණ, ඒ තිබිච්ච අක්‍රමිකතාවයන් අයින් කරලා ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග අරගෙන ඒ දූෂිතයන්ට දඬුවම් දෙමින් රට නිවැරදි මාර්ගයට ගන්නවයි කියන කාරණා. එතකොට ඒ වාල යම් යම් නීතිමය කටයුතු හෝ පුංචි පුංචි කාරණා පිළිබඳ ක්‍රියාමාර්ග ගනිමින් තිබුණත් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමේ තත්වයක් ඇති වෙලා නැහැ. කිසි කෙනෙකුට ප්‍රමාණාත්මක දඬුවම් හිමි වෙලාවක්වත් ඒ ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලිය තිබුණට ඒවා යම් යම් ආකාරයක බාධා කිරීම හෝ වෙනත් තත්වයන් තමයි පෙන්눔 කරන්න තියෙන්නේ. එතකොට ඒ තත්වයේ මොහොතකට පැත්තකට තිබ්බොත් දැන් අපි මේ ආණ්ඩුව පත් කරලා අවුරුදු 3ක් ඇතුළත ඒගොල්ලන්ගේ ශේෂපත්‍රය බලන්න යද්දී සංඛ්‍යාලේඛන දිහා විතරක්ම බැලුවොත් අපිට ඒකේ හොඳ ලක්ෂණ පෙන්눔 කරගන්න උත්තර තියෙන්නත් පුළුවන්. ඒ වගේම නරක ලක්ෂණ පෙන්눔 කරගන්න උත්තර තියෙන්නත් පුළුවන්. ඇත්තටම මේ දකින්න වෙන්නේ අපි ඉතිහාසයේ ඉඳලා අකණ්ඩ සෑම ආණ්ඩුවක්ම මේ වෙනකොට ආණ්ඩුව කරලා රට පාලනය කරලා ජනතාව ගෙනල්ලා තියෙන ශේෂපත්‍රයේ අද තියෙන අර ඇකියුමුලේ එකට එකතු වෙච්ච ශේෂපත්‍රයේ තත්ත්වයේදී ආ බලපුවම තමයි ගැටලුව ගොඩක්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. එහි කාරණා ගොඩක් තියෙනවා. නමුත් කාල වේලා සීම නිසාම කීපයක් මතු කර ගන්න. එකක් තමයි මේ මෑතකදීත් ඒක ඇත්තම 2016 අග භාගයේදී එදි දැක්වුවා ලෝක බැංකුව ඉදිරිපත් වෙලා. ඒ වගේම මේ ආණ්ඩුවේම අපි අගමැතිතුමත් මේ උත්සවයට සහභාගී වුණා. ඒ පොත් කට්ටලේ තමයි මම මේ ගාව තියෙන්නේ. ශ්‍රී ලංකා කන්ට්‍රි ස්නැප්ෂොට් කියන එක. ඒ වගේම පවර්ටි ඇන් වෙල්ෆෙයා ඉන් ශ්‍රී ලංකා කියන මේ පොත් පිංචේ ඉතා පැහැදිලිව පෙන්න කාරණා ගොඩක් තියෙනවා අත්පත් කරගත්තු. ඉතින් ප්‍රධානම බරපතලම කාරණේ තමයි අපේ ජනගහණයෙන් 40%ක් රුපියල් 225ට වඩා අඩු ආදායමක් ගන්න මට්ටමක ජීවත් වෙන්නේ. එතකොට මේ ආර්ථිකයේ වර්ධනයක් තිබුණත් කොච්චර පිබිදුනත් අපි ඉන්න ජනගහණයෙන් 100 දෙනෙක් ගත්තාම 40ක් දිනකට රුපියල් 225කට වඩා අඩු ආදායමක් ලබනවා නම් මෙන්න ලොකු ආර්ථික ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයකුත් මේ ඇතුළේ නිර්මාණය වෙනවා. ඒ වගේම මේ ආර්ථික වර්ධනය දැන් අපි ණය පිළිබඳ ප්‍රශ්නය පවා කතා කරනවා. ඒ ණය කළමනාකරණය කර ගැනීම පිළිබඳවත් හොඳ ක්‍රමවේදයක් ඉදිරිපත් වෙලා නැහැ. දැන් කවුරු අපි ආණ්ඩුව පත් වෙනකොටම දැක්ක දේ තමයි ණයත් එක්ක තමයි ආණ්ඩුව ගන්නෙ විශාල ප්‍රමාණයක් ට්‍රිලියන ගණනාවක්. නමුත් පසුගිය අවුරුදු 3ේදීත් ඉතා වේගයෙන් ණය වර්ධනය වෙලා තියෙනවා. ඔව් මහින්ද රාජපක්ෂ මහත්මයාත් කියලා තිබුණා බිලියන 14.6කට ආසන්න ප්‍රමාණයක් මේ ආණ්ඩුව ණය අරගෙන තිනවා මේ වෙද්දි කියන දේ. අර පෙර වර්ෂවලටත් වඩා වැඩිපුර දැන් අර ණය අරන් තියෙනවා කියන කාරණා. ඔව් සංඛ්‍යාලේඛන ගත්තාම දැන් අවසාන වශයෙන් ට්‍රිලියන 10ක් දලදේශීය නිෂ්පාදිතයෙන් 77% විතර වෙන ප්‍රමාණයක ණය තියෙනවා. එතෙන්දිත් මේ මහ ජනතාවගේ දැනගැනීමට කියනට වනේ මේ අපි මේ ණය කියලා පෙන්눔 කරන්නේ ඇත්තටම ශුද්ධ ණය ගැනීම. ඒ කියන්නේ වර්ෂයේදී ණය අරගෙන ආපසු ගෙවීම කරාට පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය. උදාහරණයක් විදිහට ගත්තොත් මම රුපියල් 100,000ක් ණය අරගෙන 80,000ක් ණය ගෙවුවොත් එතකොට මගේ ණය ප්‍රමාණය 20,000ක් විදිහට පෙන්වන්න කරන්නේ. ඇත්තටම මගේ ණය ලබා ගැනීම 100,000ක්. ඒතර මේ සංඛ්‍යාලේඛන අනුව පෙන්වන්න කරන්නේ කිසිම වාර්තාවක මහ බැංකුවේ වාර්තාවකවත් මම 100,000ක් ණය ගත්තා කියලා. පෙන්වන්න කරන්නේ 20,000යි. මොකද ශුද්ධ ණය ප්‍රමාණය. එතකොට මේ ණය පිළිබඳවත් හරි කතිකාවක් එන්නේ නැහැ. ඒ වගේම ගැටලුව වෙන්නේ
පහුගිය ආණ්ඩුවේ සහ මේ ආණ්ඩුවේ මේ ණය ගන්න එපයි කියන එක ණය ඇත්තටම භාවිත කරන්න පුළුවන් එහි ප්‍රතිලාභ ආර්ථිකයට එකතු කරන විදිහට. ඒ පළදායි ව්‍යාපෘති වල යෙදවෙනවා නම් ණය ලබා ගැනීම ඇත්තටම ගැටලුකාරී දෙයක් නෙමෙයි. නමුත් මේ ලබාගත්තු ණය වලින් බොහෝ ප්‍රමාණයක් අපිට පෙනෙන්නේ නැහැ ඒට සාපේක්ෂ වත්කම් ප්‍රමාණයක් නිර්මාණය වෙලයි කියලා. මොකද 100ට 100ක දළදේශීය නිෂ්පාදිතයෙන් 77%ක්ම ණය නම් ඉතුරු වෙන්නේ අපිට 20%ක්. ඒ සංඛ්‍යාලේඛන අරගෙන ගත්තාම අනිත් පැත්තෙන් දළදේශීය නිෂ්පාදිතය ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය එය සංඛ්‍යාලේඛනයක් විදිහට ආරම්භ බලපම් බට සතුරු වෙන්න පුළුවන් විදිහට පේනවා. ඒ ක්‍රමිකව වර්ධනය වෙනවා. 1950 ඉඳලා මෙතන දත්ත තියෙනවා මහා බැංකුවෙන් ඉදිරිපත් කරපුවා. අවසානයේදී දැන් එය 4065 දක්වා වෙනවා. අතුර අවුරුදු 3ක් ඇතුළත 3800 තිබිච්ච එක 4000ට ආපුවම 10ක 20ක විතර වර්ධනයක් පෙන්눔 කරනවා. අවුරුදු 5කට පස්සට ගියොත් දෙගුණයක විතර වර්ධනයක් පෙන්눔 කරනවා. හැබැයි අපේ මහ ජනතාවගෙන් අහලා බැලුවොත් ඕගොල්ලන්ගේ පුද්ගලික ජීවිතේ ආර්ථික ජීවිතේ දෙගුණයකින් වැඩි වෙලාද? ඇත්ත තත්ත්වයේ තමයි දෙගුණයකින් නෙමෙයි අර තිබිච්චත් මත්තමත් අල්ලගෙන ඉන්න ඉතාලම අමාරුවෙන් තමුන්ගේ බඩුමිල يعني ඒ වගේම අධ්‍යාපන සඳහා වියදම් සෞඛ්‍ය වියදම් අනිකුත් සෑම වියදමක්ම ගත්තාම අපි දන්නවා ඉතාලම දුෂ්කර තත්වයක තමයි ජීවිතය ගෙවන්නේ. දැන් අර මුලින්ම වැඩසටහන පටන් ගන්නකොට පෙන්නපු රූප රාමුවල ඒ පෙනී හිටපු හැම පුද්ගලයෙක්ගේම නිකන් රූප කාය දිහා බලපුවාම උනත් පේනවා. ඉතාලම අපේ දිලිඳු භාවයට පත් වෙලා ඉන්න පුද්ගලයන් ටිකක් පෙන්වන්නේ. ඒ වගේම තමයි හැබැයි ඒගොල්ලෝ ආර්ථිකයේ තේරුම් ගන්න ඉතාලම සරල කාරණා විදියට අපිට ආණ්ඩුව මොන හරි දෙයක් දුන්නා එක්ක මෙහෙම කළා පාරක් හැදුවා ඒ වගේ. ඒ කියන්නේ මේ සමස්ත ආර්ථිකය දෙන්නේ 3 දෙනෙක් අත හසුරෝමින් ඒ දෙන්නේ 3 දෙනෙක් මංකොල්ල කරන ක්‍රමය පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතේ වර්ධනය වෙනකොටත් මහ ජනතාවගේ එක්කිනේ තනි පුද්ගලයාගේ ජීවිත තත්ත්වම ඉහළට යන්නේ නැති වෙලා තියෙන ඉතින් මේ නිසා මම කියන්නේ මේ අවුරුදු 3 ඇතුළතදී වෙලා තියෙන ආර්ථිකයේ සංඛ්‍යාලේඛන වලින් යම් වර්ධනයක් පෙන්눔 කළත් ඉතාම අසාධාරණ විදියට අසමානතාවේ නිර්මාණය වෙමින් කීප දෙනෙකුට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකි මට්ටමක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වෙනස් කළ යුතුයි කියන කාරණය මම පැහැදිලි කරන්නට ඕනේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ආර්ථිකයේ අවුරුදු 3ක් ගෙවුණු තැන මෙතනයි කියන කාරණේ හේතුමා ප්‍රකාශ කරන්නේ. ටෙරන්ස් පුරසිංහ මෙතිතුමනි ගත වෙච්ච අවුරුදු 3 දිහා පව හැරලා බලද්දී වෙනස සැපද? බොහොම ස්තුතියි මේ සාකච්ඡාවට කැඳවීම පිළිබඳව ජාතික රූප වාහිනියට. මේ ආණ්ඩුව පිළිබඳව මම මෙතනට ඇවිල්ලා සාකච්ඡා කරන්නේ පුරවැසියෙක් විදියට. මේ ආණ්ඩුව බලයටපත් කිරීමේදී මේ රටේ පුරවැසියන් අපේක්ෂා කරපු දේවල් අපිට ආර්ථිකයට ලඝු කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කියන්නේ මේ 2015 වෙනකොට මේ රටේ තිබිච්ච තත්ත්වය ඊට වඩා බරපතලයි කියලා මම හිතන්නේ. ඒ කියන්නේ 2015 වෙනකොට මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අභියෝගයක් එල්ල වෙලා තිබුණා දේශීය වශයෙන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් මේ රටේ කියන්නේ විදේශ ප්‍රතිපත්තිය බරපතල ලෙස අර්බුදයට ගිහිල්ලා තිබුණා. සහ මේ රටට ආර්ථික සම්බාධක පනවන තත්ත්වයක රටලා හිටියා ජාත්‍යන්තර ප්‍රජාව. මේ රටේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නේ ඒක උතුරු ප්‍රශ්නේ නෙමෙයි දකුණේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නේ. ඒ උඩ විශේෂම එක්සත් ජාතීන් පවා බරපතල අමනාපකින් තමයි මේ රට සම්බන්ධයෙන් හිටියේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 2කට කලින් ජනාධි ආපහු ඡන්දෙකට ආවෙත් ඒ ප්‍රශ්නෙට මූණ දීම සඳහා ඉතා පැහැදිලි ලෙස. ඒ නිසා මම කිසිසේත්ම කැමති නැහැ මේ සාකච්ඡාවේදී මේ සියලු දේවල් ආර්ථික කාරණාවල ලඝු කරනවාට. මොකද මේ ආණ්ඩුව බරපතල ප්‍රශ්න තියෙන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ගැන මම කිසි පැහැදීමකුත් නැහැ. හැබැයි මම එකක් කියන්න කැමතියි. 2015දී රටේ තිබිච්ච තත්ත්වය මේ රටේ ජනතාවට මතක තියනවාද කියලා මම දන්නේ නැහැ. දැන් කතා කරන විදිහට බරපතල අභියෝගයක් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් නිදහසට මෙහෙම කතා කරලා පාර යන බැරි තත්ත්වයක අපි හිටියේ. ආණ්ඩුවට හෝ රටේ නායකයෙකුට පිළිබඳව විවේචනයක් කරලා ගෙදර ගිහිලා බුදිය ගන්න බැරි සමාජයක අපි හිටියේ. ඒ නිසා මේ 2015 පෙරළිය ඇති කෙරුවේ මූලික වශයෙන් මම කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්න. මම හිතනවා දැන් මේ සමාජ විද්‍යාවේ තියෙන ප්‍රශ්නේ තමයි සමාජයේක 100% අපිට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
අපි බලන්නේ වැඩි ප්‍රතිශතය තමයි බලන්නේ. මම හිතනවා 2015 පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානවයිතිවාසිකම් තහවුරුණු බව මම බය නැතුව කියනවා. විශේෂයෙන්ම මේ අපි අවුරුදු ගාණක් තිස්සේ අපි කියපු දෙයක් තමයි මේ රටේ රාජ්‍ය ප්‍රතිසංවිධානය කරන්න ඕන. මේ රටේ රාජ්‍යයේ තියෙන අර්බුද නැති කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිසංවිධානය කළ යුතු. විශේෂයෙන්ම ජනාධිපති ධූරය වටා සංකේන්ද්‍රණය වෙලා තිබිච්ච බලතල සීමා කළ යුතුයි. මොකද මේ 1978 ව්‍යවස්ථාවෙන් මේ රටේ බරපතල ප්‍රශ්න ඇති වුණා. විශේෂයෙන්ම මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී නැතිවගේ මහින්ද රාජපක්ෂයෝගේ නෙමෙයි, ඊටත් කලින් ඉඳලා. ඒ කියන්නේ ඒක දීර්ඝ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ කූටප්‍රාප්තිය තමයි අපි දකින්නේ 2005-2015 කාලේ. එතකොට මේවා මේකේ මූලික පදරමූලික ආණ්ඩුක ව්‍යවස්ථාව. ඒකේ ඉතාමත්ම බරපතල සිද්ධිය තමයි 18 සංශෝධනය. ඒ 18 සංශෝධනයෙන් මේ රට රාජාණ්ඩුවක් කරා ගෙනියන තත්ත්වයකට පත් වුණා. ඒ නිසා 2015 ආණ්ඩු පෙරළිය ඇති වුණේ මේවට එරෙහිව. 2015 පස්සේ 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ජනාධිපති ධූරයේ බලතල ප්‍රබල සීමා කෙරුවා. දැන් ඒකට විවිධ කතා කියනවා. ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ද්විබල තත්ත්වයක් ගොඩනගලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳයි කියලා. දේශපාලන අස්ථාවර භාවය නිසා තමයි මේ රටේ ජනතාව නිදහස ලැබිලා තියෙන්නේ. ඔය කවුරුත් කියන අය පෙළපාලියක් යනකොට වතුර ඉල්ලලා සටන් කරනකොට දීවරංගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරනකොට වෙඩි තියෙනකොට කවුරුත් කතා කරුවේ නැහැ. එතකොට මේ රටේ මාධ්‍ය ආයතන ගිනි තියෙනකොට මාධ්‍යවේදීන් පාර මරලා දානකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුම පාරේ මරලා දානකොට රවිරාජ්ලා වගේ අයව ඔය කවුරුත් කට හෙල්ලුවේ නැහැ. අද හැබැයි සියලු දෙනාට කටට පණවිලා තියෙනවා. මම හිතන්නේ ඒකම තමයි මේ ආණ්ඩුවේ ජයග්‍රහණය කියලා මම කියන්නේ. මේ අවුරුදු තුන කාලේ මේ රටේ ජනතාව ලැබපු ජයග්‍රහණය මේ රටේ මේ ආණ්ඩුව තමයි අද විරුද්ධ පක්ෂයට මේ තරම් කලෙලි බස්සන්ට වැඩ කරපු ආණ්ඩුව. මොකද මේ ආණ්ඩුව හරි ප්‍රමාදකාරී, ඉතාම මන්දගාමි, කිසිම නඩුවක් දැම්මේ නැහැ. ඒ වගේ මේ ආණ්ඩුවට බරපතල චෝදනා තෙල්ලුණා. අපි දන්නවා ඒක බැඳුම් කර සිද්ධිය පිළිබඳ චෝදනා. දැන් හැබැයි බැඳුම් කර සිද්ධියට සම්බන්ධයට නඩු මේ කොමිෂන් එකක් තියලා ඒ අයව දැන් උසාවියට ගෙනිලා තියෙනවා. හැබැයි කලින් ආණ්ඩුවේ චෝදිතයන්ට තාම කිසිම ක්‍රියාමාර්ගයක් කරගෙන නැහැ. ඒකත් මේ ආණ්ඩුවේ තියෙන දුර්වලතාවයක්. මොකද මේ ආණ්ඩුවේ තියෙන ඒ දුර්වලතා කුමන දුර්වලතා තිබුණත් අපිට අමතක නොකළ යුතු කාරණා තියෙනවා. ඒ තමයි මේ රටේ යම්කිසි දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ තුල මේ රටේ ජනතාව නිදහස ලැබිලා තියෙනවා. මම කියන්නේ මේ ජයග්‍රහණය අපි ඉදිරියට ගෙන යා යුතුයි. ආර්ථික ප්‍රශ්න විසඳගමු. ආර්ථික ප්‍රශ්න විසඳගමු. හැබැයි මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අපි රැකගමු. ඒක තමයි මම කියන්නේ මේ සාකච්ඡාවේදී පළවෙනි වටේදී. හොඳයි. තාමත් වටිනා කතාවක් ඔබතුමන් කරේ. බොහොම ස්තුතියි. මම කැමති ආචාර්යතුමනි ඔබතුමන් ගාවට එන්න. දැන් මෙතුමා ගාවට එද්දී ආර්ථිකයේ පිරිහිලා අවුරුදු තුන ඇතුළතේ ආර්ථිකයේ තාමත් කනගාටුදායක තත්ත්වයක. හැබැයි ආර්ථික සාධක පැත්තකින් තිබ්බහම මිනිසුන්ට නිදහසේ කතා කරලා සුදුයන් සංස්කෘතිය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් විදිහ පරිසරයක් හදලා තියෙනවා කියන කාරණේ මෙතුමා කියනවා. ඔබතුමා කොහොමද ගත වෙච්ච අවුරුදු තුන දකින්නේ? චාවර, අපි මේ පෞගිය අවුරුදු තුන ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් පහුගිය අවුරුදු 70 දිහා හැරලා බැලුවොත් පහුගිය අවුරුදු 70 නිදහසින් පස්සේ අපේ රටේ විවිධ ආණ්ඩු රට පාලනය කරලා තියෙනවානේ. මේ ආණ්ඩුවල හොඳක් තිබිලා තියෙනවා, නරකක් තිබිලා තියෙනවා. ඒ වලින් රටට වැඩක් කරලා තියෙනවා, රටට අවැඩත් කරලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් අපි අපේ ආසියාවේ අනික් රටවල් එක්ක දිහා බලනකොට සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව මේ වගේ රටවල් දිහා බැලුවාම අපිට ඒ කිසිම රටකට නැති අවාසනාවන්ත ප්‍රශ්නයක් තිබුණ යුද්ධය. අවුරුදු 30ක් තිස්සේ අපි මේ යුද්ධෙන් බැටකාලා රට එක තැන නතර වෙලා තිබිලා 2009 තමයි ඒ තත්ත්වය අවසන් වුණේ. ඊට පස්සේ යුද්ධය අවසන් වෙලා රටේ සංවර්ධන ක්‍රියාවලිය පටන් ගත්තා. ආර්ථිකය ගැන විශේෂ අවධානයක් යොමු වුණා. කෙසේ හෝ වේවා 2015 බලපෙරළිය සිද්ධ වුණා. ඒ බලපෙරළිය සිද්ධ වෙන වෙලාවේ අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය අවුරුදු 20ක් මේ රට පාලනය කරලා තිබ්බා. සාමාන්‍යයෙන් අවුරුදු 20ක් කියලා කියන්නේ දීර්ඝ කාලයක් එකම පක්ෂයක් එකම කණ්ඩායමක් රටක් පාලනය කරනකොට මිනිසුන්ට ස්වාභාවිකවම යම්කිසි වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි ඒ අවස්ථාවේදී මිනිසුන්ට පුළුවන් වුණේ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ රජය වෙනස් කරන්න. දැන් ඔය මේ පසුගිය රජයේ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණේ නැතයි කියන විහිළු කතාව කියන අයගෙන් අපි අහන්න ඕනේ.
දහවට වෙනම ව්‍යවස්ථා සංශෝධනය තිබුණා කියලා මහින්ද රාජපක්ෂට ඉන්න බැරි වුණා. ඡන්දයක් තිබුණා. ඡන්දෙ හොරෙච්ච ගමන් උදේ 6:00 වෙනකොට ජනාධිපතිවරයා ගෙදර ගියා. මොකද 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙච්ච නැති වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී. ඒව විහිළු කතා. මම හිතන්නේ පසුගිය රජයේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්ද පවත්වලා මේ රටේ ජනතාවට තමුන්ගේ මතය ප්‍රකාශ කරන්නට දුන්නු රජයක් අපිට හිතා ගන්නට අමාරුයි. කොමිෂන් සභාව හොසි කිදීම පිළිබඳ ඔබතුමා මොකද හිතන්නේ? නෑ, දැන් අපි සමස්තයක් වශයෙන් බලන්න, සමස්තයක් වශයෙන් බැලුවාම ප්‍රජාතන්ත්‍රවාදී මූලික ගුණාංග වන ජනතාවට තීරණ ගැනීමේ අයිතිය ඔවුන් ලබා දුන්නානේ. උදාහරණයක් වශයෙන් උතුරට උනත් පළවෙනි පළාත් සභාව ලබා දුන්නේ අවුරුදු 25කට පස්සේ පහුගිය රජයේ ඉන්නු. මම පහුගිය රජය සෑමාතිම නිවැරදි කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ චාමර. මොකද හැම රජයකම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඉතින් අපි පිළිගමු මිනිස්සේ වෙලාවේ තීරණයක් ගත්තා පසුගිය රජය වෙනස් කළ යුතුයි කියලා. වෙනස් කළා. අපි දැන් ගිහිල්ලා ඒ තීරණය හරිද වැරදිද කියලා සාකච්ඡා කරන්න නෙවෙයි මේ වාදේ තියෙන්නේ, මේ සාකච්ඡාව තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අවුරුදු 3 මාර්ගයකට පස්සෙත් අපි තාමත් කතා කරන්නේ ඒ තීරණේ හරිද වැරද, ඒ ආණ්ඩුව කරපු දේ හරිද වැරද කියන එක නෙවෙයි අපි කතා කරන්නේ. අපි දැන් ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා අපි බලන්න ඕනේ වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ ඔවුන් බාරගත්ත කාර්ය ඔවුන් හරියට කරාද කියලා. මොකද මේ ආණ්ඩුව බලයට ආවේ 2015 ජනතාවට පොරොන්දු රාශියක් දීලා. එක පැත්තකින් ඔවුන් පසුගිය රජය ගැන යම්කිසි ජනමතයක් ඇති කරා. ඒ රජය දූෂිතයි, ඒ රජය වැරදි වෙනවා, අකර්මන්තා වෙනවා කියලා ලොකු මතයක් ජනගත කරා. ඒ වගේම පොරොන්දු රාශියක් දුන්නා ඔවුන් බලයට ආවට පස්සේ කරන දේවල් ගැන. ඒවල මේ කොමිෂන් සභා පිහිටවීම පමණක් නෙමෙයි සාමාන්‍ය ජනතාවට දුන්න පොරොන්දු රාශියක් තිබුණා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ඒ පොරොන්දු කොපමණ දුරට ඉටු වෙලා තියෙනවද? අවසානයේදී වැදගත් වෙන්නේ රටේ ජනතාවනේ. අපි කියලා කතා කරන්නේ රටේ ජනතාවට. දැන් මේ කතාව පටන් ගන්න කලින් අපි දැක්කේ රටේ සාමාන්‍ය ජනතාව කතා කරන එකද? ඒතර ජනතාවට අපි මේ රජය දුන්න පොරොන්දු මොනවද? පළමුව දුන්න පොරොන්දුව තමයි පසුගිය රජයේ දූෂණ අල්ලනවා කියලා. ඒතර දූෂණ ගැන කතා කරේ මේ වාහන අවභාවිතාවක් අනුග්‍රහකත්වයක් දුන්නා වගේ මේ පහුගිය කාලේ නඩු දාපු මිනිස්සු සිරගත කරපු විහිළු කතා නෙවෙයි. ඔවුන් කතා කළේ විශාල මහා පරිමාණ දූෂණ ගැන. වාරි මාර්ග හදද්දි, මහා මාර්ග හදද්දි, තාප බලාගාර හදද්දි, වරායවල් හදද්දි කරා කියන විශාල දූෂණ ගැන. අද ඒක දූෂණයක් ගැන නඩුවක්වත් තියෙනවද? කිසිම නඩුවක්වත් නැහැනේ. ඒක නඩු දාලා නැහැ නෙවෙයි, අඩු ගානේ පරීක්ෂණයක් ගැනවත් අපිට කතාවක් ලැබෙනවා. මේ පුංචි කතන්දර තමයි අපිට කතා කරන්න ලැබෙන්නේ. ඊළඟට ඔය කියන ඝාතන, හැමදාම ඝාතන ගැන කතා කරනවා. ඉතින් අවුරුදු 3 මාසයක් ගියානේ. තජ්ජුදුරින් කීපාරක් මිනිවලෙන් ගොඩට ආවද? ලසන්ත ගැන අපි කොච්චර කාලයක් කතා කරලා තියෙනවද? ඒක කතන්දර විතරයිනේ, කිසිම දෙයක් අද ඔප්පුල නැහැ. ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ මේවා කතන්දර විතරයි කියලා. අනිත් පැත්තෙන් ඥාති සංග්‍රහය. දැන් පසුගිය රජයේ ඥාති සංග්‍රහය ගැන කතා කරා. ඥාති සංග්‍රහය මේ රජයේ නැති වෙලාද? අද මේ රජයේ වැඩිම වැටුපක් ගන්න සභාපතිවරයා, මම සමාගම කියන්නේ, මේ රටේ ප්‍රබලයේ සහෝදරයෙක්. අද මේ රටේ මේ පහුගිය දවස්වල ඉවත් කරන ලැබුවා ප්‍රධාන විධායක නිලධාරියෙක්, එක්තරා රාජ්‍ය ආයතනයක අගමැතිවරයාගේ ප්‍රධාන උපදේශකගේ සහෝදරයා, හිටපු විධායක නිලධාරිය වගේ තුන්ගුණයක් වැටුප පරන් තියෙනවා. ඉතින් ඥාති සංග්‍රහය උපරිම මට්ටමින් මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. එතකොට ඊළඟට මේ බලයට එන මිනිසුන්ට කිව්වද අපි 32 කැබිනට් එකකින් මේ රට පාලනය කරන්න කියලා? මිනිස්සු විශ්වාස කරා. 32 කැබිනට් එකකින් අද පාලනය කරන්නේ. අද කැබිනට් එකේ එදාටත් වඩා විශාල විතරක් නෙවෙයි, පසුගිය රජෙන් දුන්නට වඩා අති විශාල වරප්‍රසාද හැමදාම මේ ඇමතිවරුන්ට ලැබෙනවා. අති විශාල මුදල් ප්‍රමාණයක් මොවුන් වෙනි වියදම් වෙනවා. ඊළඟට බඩුමෙල අඩු වෙලා තියෙනවද? ජීවන වියදම අඩු වෙලා තියෙනවද? පෞද්ගලික අංශයට පඩි වැඩිලා තියෙනවද? තරුණයන්ට දුන්න පොරොන්දු වාහන අඩුවට ලබා දෙනවා කියලා කිව්වා, ෆ්‍රී වයිෆයි දෙනවා කියලා කිව්වා. මේ කිසිම දෙයක් සිද්ධ වෙලා තියෙනවද? රාජ්‍ය සේවකයන්ගේ අර රුපියල් 50,000 බයිසිකල් එකේ මේ කපා දානවා කියලා, උකස් නැහැ කපා දාලා, මේ කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරලා නැහැ. නිසා පැහැදිලිවම මේ රජය සාමාන්‍ය ජනතාව මුලා කරලා බලයට ආපු රජයක්. අපිට මේ කොමිෂන් සභා කීපයක් දාපු එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කොමිෂන් සභා දැම්මා කියලා අද ස්වාධීනත්වය ඇති වෙලා නැහැ මේ රටේ. ඇත්තම කියනවා නම් අද මොන කොමිෂන් සභාවක් තිබ්බත් අද හැමදාම තීරණය කරන දේශපාලනඥයෝ. කවුද හෙට හිරේ දාන්න ඕනේ, කවුද රිමාන්ඩ් කරන්න ඕනේ, කාට නඩු දාන්න ඕනේ කියලා තීරණය කරන්නේ දේශපාලනඥයෝ. අග පොලිස් ප්‍රතිවරයා කියනවා අවශ්‍ය වෙලාවට නීතිය නමන්න අපි ලෑස්ති කියලා. ඒ නිසා කොමිෂන් සභාවලින් වැඩක් වෙලා නැහැ. ඒක තමයි අද තියෙන යථාර්ථය. බොහොම ස්තුතියි මේ පැහැදිලි කිරීමට. මේ කතාව බොහොම සාර්ථක තැනකට අපිට එන්නට පුළුවන් වීම මතවාදයන් එක්ක. චමීර පෙරේර මහත්මයා කියන්නේ අටවෙන් දරගල ඉදිරියෙන්ම හිටපු කෙනෙක්. අද අපි කොච්චර අවාසනාවන්ත වෙලාද කියනවනම් නිව්යෝක් ටයිම්ස් පත්‍රයේ තියෙන ආටිකල් එකක් අල්ලගෙන තමයි
අපිට හොරකම් මරකම් දූෂණ වංචා ගැන හොයන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ FCID පිහිටුවා, පොලිස් පිහිටෙව්වා. නමුත් ඔය කිසි කෙනෙකුට හොයාගන්න බැරි වෙච්ච එකක් අන්තිමට පත්තරයක ආටිකල් එකක් පදනම් කරගෙන අපිට කතා කරන්න වෙලා තියෙනවා. අවුරුදු 3කට කලින් ඔබතුමන්ලා බලාපොරොත්තුුනේ මේකද ඇත්තටම? චාමර, මේ අපි බලාපොරොත්තුුනේ මේ ඇත්තටම මෙවැනි විසම්මුතියක් තමයි. අපි පහුගිය දශකයේ දැක්කේ නැත්තේ ඒ විසම්මුතික ප්‍රජාතන්ත්‍රවාදය අපි දැක්කේ නැහැ. රයිට්. එතකොට අපි පහුගිය කාලේ දැක්කේ එක් පිරිසක් විසින් තීරණය කරනු ලබන, අපි මාධ්‍ය ගත්තාම මාධ්‍ය අපි දන්නවා ප්‍රවෘත්ති පළ වුණු විදිහ. ප්‍රවෘත්ති පළ වුණේ ඒ ප්‍රවෘත්ති පළ කළේ එක්කෝ එය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙහෙයපු බව, එහෙම නැත්නම් ඒ ප්‍රවෘත්ති පළ වෙද්දී ඒ ප්‍රවෘත්තිවල ප්‍රධාන ප්‍රවෘත්ති බවට පත් වෙලා තිබුණේ ඒ පවුලේ අයගේ විස්තර බව, ඒ පවුලේ අයගේ එක්කෝ තාත්තාගේ, එක්කෝ පුතාගේ, එක්කෝ මල්ලිගේ අයියාගේ, මේ තොරතුරු වලින් තමයි ප්‍රවෘත්ති සකස් වෙලා තිබුණේ. එතකොට මේ විසම්මුතීන් කොතරම් දුරට විසම්මුතීන් වලට තිබිච්ච ගරු කිරීම කොතරම්ද කියනවා නම් 2009 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ යුද්ධයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන කතාව, පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරනවා ඔහු කතාවක්. ඔහු කියනවා දැන් ඉදිරියට මේ රටේ සුළු ජාතීන් කියලා කොටසක් නැහැ. ඉන්නේ රටට ආදරය කරන සහ රටට ආදරය නොකරන පිරිසක්. ඒක මොකද්ද? මේ ජාතිය එකතු වෙන අපි කියන මේ ඒ ජනතා නියෝජිතයන් නැතුල් වෙලා ඉන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ හරියට නිකන් අර හිට්ලර් තමන්ගේ ඡන්ද සටන පටන් ගනිද්දි කිව්ව කතාවක් තිබුණා, එක ජාතියයි, එක රාජ්‍යයයි, එක වර්ගයයි, ඒ වගේ දෙයක්. මේ මොකම ෆ්ලැට්, මේ සමතලා කරපු අය විසම්මුතීන්ට ඉඩ නැහැ කියන එක තමයි ඒකෙන් කිව්වේ. ඒතර අපි දැක්කේ එහා හැසිරීමක් තමයි ඉන්පස්සේ. ඉන්පස්සේ තමන් එක්ක තරඟ කරපු විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාව නිකන් සිල්දර නඩුවකට ගිහිල්ලා මේ සිරගත කරනවා. විතරක් නෙමෙයි, දැන් සමහර බොහෝ අය ඉඳන් කියනවා, දැන් කිව්වා වගේ මේ ලසන්ත ගැන කියනවාද, ලසන්ත ඕක විතරයිනේ කියනවා. ලසන්තගේ ඝාතනය, ඒ කියන්නේ මේ සරල ඝාතනයක් නෙමෙයි, ඒක ප්‍රේක්ෂණීය ඝාතනයක්. අපි ඒවට කියන්නේ ස්පෙක්ටකියුලර් කිලින් එකක්. පේන්න මැරුවේ, මරලා කිව්වේ මේ ඒ අධිආරක්ෂිත කලාපයක මරලා පෙන්වුවේ ආයි දැඟලුවොත් මෙහෙමයි මරන්නේ කියලා. ඒක මේ නිකම් මේ නිකම් අමතක කරන්න පුළුවන් ඝාතන නෙමෙයි. ලසන්තව මැරුවේ දෙයන්නාංශයද? ලසන්තවගේ මරණය සැහැල්ලුවෙන් කතා කරනකොට ඇත්තරම මේ දැනෙන්නේ මේ මහින්ද රාජපක්ෂ යුගයේ කොතරම් ගල් ගැහුණු මිනිස්සුද හිටියේ. තජුඩීන් දෙපාර තුන්පාර තජුඩීන්ව ගොඩ ගැනීම පිළිබඳව අපිටත් තිබෙනවා බරපතල වේදනාවක්. හැබැයි තජුඩීන්ව මැරුවේ නැද්ද? හැබැයි මැරුවේ නැහැ කියන එක තමයි අපි පහුගිය දා ඒ අවුරුදු 10 ඇතුළත දැක්කේ. තජුඩීන්ව හැපිලා ඒ වාහනේ ගිනි අරගෙන තජුඩීන්ගේ ස්වභාවිකව මැරුණයි කියන එක තමයි අපි දැක්කේ. තජුඩීන්ව මැරුවේ නැද්ද? ඒතකොට රතුපස්වල වගේ එකක් ගැන කතා නොකර ඉන්නව නම් කවුරු හරි ඒක නිකන් හැවිලා දේශපාලන මුක්තකමක්. රතුපස්වල කවුරු වෙනුවෙන්ද රතුපස්වල ඒ මිනිසුන්ට වෙඩි තියන්නේ ඒ පාලන තන්ත්‍රයත් එක්ක එකට එකතු වෙලා ඒ ගෝඨාභය රාජපක්ෂ වගේ අයත් එක්ක එකතු වෙලා ව්‍යාපාර කරපු ඒ ව්‍යාපාරිකයා මුලින්ම පටක් ගන්නේ ජැක්පොට් වලින්, සූදු වලින්. ඒ පටන් ගත්ත ව්‍යාපාරිකයාගේ කර්මාන්ත ශාලාව ආරක්ෂා කරන්න අන්න එදා ජනතාව පැත්තේ හිටපු විදිය. දැන් මේ කතා කරනවා අපි, දැන් අද ඇත්තවිල්ලා ඔය ඒ පාලකයෝ කියන අපි ජනතාව එක්ක ඉන්නේ. එදා හිටියේ ජමන්ට ඡන්දි දීපු ජනතාව එක්කද? නෑ, එදා හිටියේ ඒ රතුපස්වල කර්මාන්ත ශාලා හිමියාගේ පැත්තේ. ඒ කර්මාන්ත ශාලා හිමියාගේ පැත්තේ ඉඳලා තමයි වෙඩි තියන්නේ ඒ අහිංසක වතුරු ඉල්ලපු මිනිස්සුන්ට. අපි ආර්ථිකය, අපිට ආර්ථික සමානාත්මතාවය පිළිබඳව සටන් කරන්නත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තියෙන්න ඕනේ. මිනිස්සු භූමි තෙල් මිල සම්බන්ධයෙන් මතු කරපු විරෝධයේදී මොකද්ද දැක්කුව ප්‍රතිචාරය? බරාවියලින් වෙඩි තිබ්බේ මේ ඇන්ටනිලට. බරාවියලින් වෙඩි තියලා මැරුවේ. EPF ETF එකට අරගල කරපු වෙලේ. EPF ETF එකට අරගල කරපු වෙලේ රොෂින් චානකලට වෙඩි තියලා මැරුවේ කොහොමද?
ආර්ථිකය සම්බන්ධයෙන් අපිට ආර්ථික සමානාත්මතාවය සමාජ සමානාත්මතාවය අර මේ කලින් කියපු සිද්ධි තුනටම අදටත් යුක්ති ඉෂ්ට වෙලා නැහැ. ඒකයි මම කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අපිට ඕන තරම් ඉක්මනට ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා නම් චාමර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය තුළ ඒ අධිකරණ ක්‍රියාකාරී අධිකරණ ක්‍රියාදාමය තුළ තමයි අපි යුක්ති ඉටු කරන්න ඕනේ. දැන් අපිට යුක්තිීතු කරන්න අපිට යුක්තිීතු කරගන්න බෑනේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සැලකුවු විදිහට. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සැලකුවේ පාර්ලිමේන්තුවේ ඉන්න මුක්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු ඉස්සරහට ගෙනල්ලා එතුමියව ගෙදර යවුවා. ඒ විදිහට සැලකන්න බෑනේ අපිට අනෙක් අයට. ඉතින් එයාටත් අද පුළුවන් වුණා මේ සාකච්ඡාවලට ඇවිල්ලා කතා කරන්න. ඕන වෙලාවක එහි තමන්ට චෝදනා එල්ල වෙලා තිබුණත් ඒ අය ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ අපිට උමනාව තිබ්බට අපිට අභිලාෂයක් තිබ්බට අපි ඒ වෙනුවෙන් පෙනී සිටියට අපිට උමනා ඉක්මනට ඒ දේවල් ඉටු කරගන්න බෑ. හැබැයි අපි දන්නවා මොකද ඔය කවුරු ඔළුවෙන් හිටගෙන කතා කරත් මේ රටේ ජනතාව ජනතා අධිකරණයේදී මේ අය වැරදි කරුව කළා. මේ අය වැරදි කළුව කරා මොකද මේ මිනිස්සු මැරුණු බව වෙඩි තියපු බව ඝාතනය කරපු බව පැහැරගත් බව මේ රටේ ඒ ආවතේව කාර්යයන් නොවන මහින්ද රාජපක්ෂ මහත්මයා හදාගෙන හිටියේ ඉතා බරපතල ආවතේව කාර කල්ලියක්. ඒක පුරවැසියෝ හිටියේ නැහැ. පුරවැසියෝ කියලා කියන්නේ නිදහස්ව ඉදිරියට ඇවිල්ලා විරෝධය දක්වමින් විසම්මුතීන් ඉදිරිපත් කරමින් විවේචනය කරමින් මේවා එක ගැටෙන මිනිසුන්. එහෙම සම්ප්‍රදායක් තිබුණේ නැහැ. හොඳයි බොහොම සුති පළවෙනි වටේ අපි හමාර කරනවා යහපාලන ආණ්ඩුවට වසර 3ක් ගත වෙන තැනදී ගෙවුණු කාලවකවානුවත් ඉදිරියට විය යුත්තේ කුමක්ද කියන දේ පිළිබඳව අපි කතා කරමින් සිටින්නේ ව්‍යත් මතවාදයටයි අද ඇත්ත නැති දෙක ගැන වෙනකරන්නේ කෙටි විරාමයකට යමු දෙවෙනි වටේ තුලදී මේ නැගුණු කාරණාවට අදාළව පක්ෂ විපක්ෂයන්ට ගැටෙන්නට ඒ වගේම මත විමසන්නට අභියෝග කරන්නට මේ කාරණා පිළිබඳව ප්‍රශ්න කරන්නට ඉඩ කඩ තිබෙනවා විනාඩි 7ක කාල සීමාවක් ලැබෙනවා කෙටි විරාමයකට යමු විරාමෙන් පසු යලිත් ඇත්ත නැත්ත සමගින් එකතු වෙමු. ඇත්ත නැත්ත දෙවෙනි වටයයි අපි ආරම්භ කරන්නේ. යහපාලන ආණ්ඩුවට අවුරුදු 3ක් ගත වුණු තැන එහි සිදුවුණු දේ සහ සිදුවිය යුතු දේ පිළිබඳයි අපි කතා කරමින් සිටින්නේ. අපි මෙලකට අවධානය යොමු කරනවා අනිල් ජයන්ත ආචාර්යතුමනි දෙවෙනි වටේදී අදහස් පර කරන්න අර ටෙරන්ස් මහත්මයා කිව්වා වගේ මේක ආර්ථිකයට විතරක් ලඟු කරන්න එපා. මෙතන සමාජය ඇතුලේ බොහොම ලොකු විප්ලවකාරී වෙනසක් සිදු වෙච්ච කාලවකවානුවක් මේක. ඔබතුමත් ඒක බාර ගන්න කැමතිද? ඇත්තටම ඔව් දැන් ආණ්ඩුවක ක්‍රියාකලාපයේ මයින්නකොට ආර්ථිකය කියන්නේ එක පැත්තක් පමණයි. අනිකුත් දේවලුත් වැදගත් වෙනවා. එතකොට ආණ්ඩුව පසුගිය ආණ්ඩුව වෙනස් කිරීමත් එක්ක සමාජයේ නිර්මාණයේ වෙච්චෙන්නේ වටපිටාව පිළිබඳ ඒ කියන කාරණා පිළිබඳ මම එකඟ වෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ එන්නේ ඒ වටපිටාවේ ප්‍රතිලාභ මහජනතාවට ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙනවා. මොකද ඇත්තට මේ වටපිටාව නිර්මාණය කරලා දෙන්නේ ආණ්ඩුවද එහෙමත් නැත්නම් අර සමාජ ක්‍රියාකාරීත්වය විසින් ඇතිවෙච්ච තත්ත්වයක්ද කියන දේ තමයි කියන්නේ ප්‍රශ්න කරන්නට වෙන්නේ. ඒකට හේතුව තමයි මහජනතාවගේ අපේක්ෂාවන් ගොඩක් තිබුණා. මේ වංචාවට දූෂණයට විරුද්ධ වීමත් ආර්ථිකයේ නගා සිටීමත් ඇත්තෙම තමගේ ජීවන මට්ටම ඉහළට ගන්න එකත්. හැබැයි අපිට නොදනුවත්ව ඒ මහජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණවා ගන්න ආණ්ඩුව වෙනස් කරමින් බලයට ගත්තු පක්ෂයේ අභිලාෂයන් මහජනතාවගේ අභිලාෂයන් උනේ නැහැ. උතන තමයි ගැටලුව තියෙන්නේ. අපි ලොකු බලාපොරොත්තු ගොඩක් ඇති වෙන්නේ ඒකයි. ඒ නිසාම තමයි ආණ්ඩුව පිහිටුවත් එක්කම යහපාලනය කියලා ආණ්ඩුවට පිළිබඳ මිනිස්සු අවුරුද්දකින් දෙකකින් චෝදනා කරන්නත් ගත්තේ ලොකු බලාපොරොත්තු ගොඩක් හම්දක් මවා ගත්තා. එතකොට ඒක නෙමෙයි ආණ්ඩුවේ මේ ස්පිරින් වීල් එක අතට ගත්තා එක බලාපොරොත්තු වුණේ. ඒ නිසාමනේ මාසයක් යන කලින් මහබැංකුව මංකොල්ල කන්නේ සැරසෙන්නේ. ඒත් ඒගොල්ලන් සැරසුනේ තමුන්ට හිතව පුළුවන් තරම් අවශ්‍ය කරන අමාත්‍යංශ ටික ලබා ගන්නත්, බලය ඒකරාශි කරගන්නත්, මිල මුදල් හොයා ගන්නත්, වංචාවේ දූෂණය මීරින්නත්. එතකොට මේක මේ ආණ්ඩුව විතරක් නෙමෙයි පසුගිය හැම ආණ්ඩුවකම අපිට තිබිච්ච දෙයක්. ඒ නිසා තමයි අවුරුදු 70කින් පස්සෙත් අද අපේ මහජනතාව ඉතාම අන්තාසරණ දුකී තත්ත්වයකින්. මේට වඩා මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළට යන්න ඕනේ නැද්ද? 140ක් අන්ත දුකී දුප්පත්කමක ඉන්නවා නම් අවුරුදු 70කට පස්සෙත් රුපියල් 225ට වඩා නම් අඩු ආදායම ලබන්නේ. මේක ප්‍රශ්න කළ යුතු නැද්ද? මොකද අපි ට්‍රිලියන ගණනාවක් නෑ අරගෙන තියෙන්නේ. මේක ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවල උවමනාවයි මහජනතාවගේ උවමනාවයි ගැටෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේක ඉෂ්ට වෙන්නේ නෑ. අවසානයේදී මිනිස්සු ඉච්ඡාබංගත්වයට පත් වෙනවා. ඒතර ඒත් එක්කම මේ දූෂණය සහ වංචා පිටු දැකීම කියන කාරණේදී
මේ පොරොන්දු හැම ආණ්ඩුව චන්ද්‍රිකාගේ කාලෙත් පොරොන්දු දුන්නා. ඒතර මට තියෙන සැකේ යම් යම් ක්‍රියාමාර්ග ගණමින් තියෙනවා අපි යගේ කරනවා. නමුත් සැකේ තමයි මේ ක්‍රියාමාර්ග නිසි ආකාරයේ ඉස්සරහට යයිද කියන ප්‍රශ්නේ. ඇයි නීතිය ක්‍රියාත්මක කරන්න පෙළඹෙන අයම අර වංචා දූෂණ චෝදනාවට එල්ල වෙලා ඉන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් කොහොමද පහුගිය ආණ්ඩුවේ දූෂණ වලට ඇත්ත ක්‍රියාමාර්ගයක් ගන්නෙ? මොන මොන යම් යම් පුංචි පුංචි දේවල් එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන හිරේ දැම්මා වුණාට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ඇතුලේ මේක අවුරුදු 5ක් 10ක් යනකොට මේක වෙන කට්ටියක් ආයේ බල්ලිටිනවා අරක ආයේ යට යනවා. අර මේ සැලසුම් හදනවා 20යි 25 දක්වා. මේක යුක්තිසහගතද මේ විදිහ සැලසුම් හදන එක? ඔව් මෙහෙමයි. ඉතින් ආණ්ඩුවක් බලයට පත් වුණාම සැලසුම් හද සකස් කරන්න පුළුවන්. 20යි 25 20යි 30 එම තමයි සාමාන්‍ය ඊටත් වඩා අවුරුදු 20 30 සැලසුම් සකස් කිරීමේ ගැටලුවක් නැහැ. හැබැයි ඒ සැලසුම් කොච්චර දුරට යථාර්ථවාදීද? ඒවා තුලින් මේ කියන ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම ඒ සැලසුම් හරියට විශ්ලේෂණය කරලා බලපුවම මේ දුවන්නේ එකම පීලේ. ඒ පීල තමයි දෙන්නේක් තුන් දෙනෙක් ආර්ථික තීන්දුව తీරන ගන්නවා. මොනම රටක ගත්තත් දෙන්නේක් තුන් දෙනෙක් එහෙම නැත්නම් ආයතන එකක් දෙකක් හරහා ඒ ඉන්න බලධාරියේ තීන්දුව తీරන ගත්තොත් ඒ තීන්දුව తీරනවල ප්‍රතිලාභේ එන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට. එතකොට ওই මෑත කාලින දැන් ඔබතුමා කලින් සඳහන් කරවර චීනයේ කොමිස් දීම පිළිබඳව ප්‍රවෘත්තිය පවා. එතකොට ඒක ඊටාම ගැඹුරින් ප්‍රශ්න කළ යුතු කතන්දරයක්. නමුත් ඒ කතාව පවා මේ මාධ්‍යයෙන් හරියට ඉදිරියට එන්නේ නැහැ. මොකද ඒ පිළිබඳ තියෙනවා ඒ කොමිස් ඒක දුන්නද නැද්ද කොහොමද උනේ මේක මේ හුදු මුදලක් එහාට මෙහාට කිරීමක් නෙමෙයි රාජ්‍ය දේපළ නැවත අත්පත් කර ගැනීම මේ කියන ලොකු ජාලයක් හරහා ගිය කතන්දරයක් කියන එක ඊටාම පැහැදිලි වෙනවා. මම මහජනතාවට ආරාධනා කරනවා YouTube එකට ගිහින් බලන්න මේ සිද්ධියට කලින් මාස ගණනාවකට කලින් කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේදී මේක මන්ත්‍රීවරේ ප්‍රශ්න අහනවා ප්‍රශ්න කරනවා කෙන්‍යාවටත් මේ විදිහටම විදේශ ආධාර ව්‍යාපෘති ආකාරයෙන් එන අවස්ථාවකදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා උඹලා කරන්න යන්නේ ලංකාවට වෙච්ච ප්‍රශ්නේද තවත් බංග්ලා මාලදීවයිනට චීන කරපු ගැටලුවටම නේද උඹලත් අපේ රට බිලි දෙන්න හදන්නේ ඒ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්න නැද්ද කියලා ප්‍රශ්න කරනවා ඒ වගේම මාලදිවයිනේ හිටපු අගමැතිවරයෙකුත් මේ කතන්දරේ කියන ගොඩක් කලින් කියන්නේ. දැන් අපිට හෙට දරව වෙන්නේ ප්‍රශ්නේ. ඒතර මේ සිද්ධියක් දෙකක් අරගෙන මම පුද්ගලයක් ඉලක්ක කරගෙන නෙමෙයි මේක අපිට මේ හෙලි දරව වෙන්නේ ටිකයි. තව හෙලි දරව නොවෙච්ච ඒවා ගොඩාරියක් තියෙන්න පුළුවන්. මේ හැම පාලකයෙක්ම අඩු වැඩි වශයෙන් මෙන්න මේ යාන්ත්‍රණය ඇතුළේ ඉරවිලා තියෙනවා. මේ කඩන්න බෑ මේ පාලකයන්ව උසවලා තියලම. මේ කඩන්න පුළුවන් වෙන්නේ මහ ජනතාව ඉස්සරහට එන්නටම ඕන. පෙළ ගැහෙන්නටම ඕන. එහෙම නුනොත් නැවතත් වෙන්නේ වෙනත් අධිරකින් වෙනත් වටයකින් තවත් අපිව මුලා කිරීම පමණයි. එතකොට මේ අවුරුදු තුන කාලයේදී ගත්තත් ප්‍රධාන වශයෙන් මේ ට්‍රාන්ස්පෝර්ට් එකේ මාත්‍රක වගේ ඒ කාරණා වලට යටත්ව ආර්ථිකයේ පැත්තෙන් ගත්තත් පාලනයේ පැත්තෙන් ගත්තත් යම් යම් ගැටලු නිර්මාණය වෙච්ච තැනුත් තියෙනවා. එකක් තමයි විශේෂයෙන් දැන් මේ යහ පාලනය කියන ගුඩ් ගවර්නන්ස් කියන කන්සෙප්ට් එක දැන් ඒක මේ ආණ්ඩුවට පටබැඳුනට යහ පාලන ආණ්ඩුව කියලා මේ යහ පාලනය කියන්නේ සමාජ සංකල්පයක්. ඒක ඇත්තටම ආණ්ඩුවක් ගත්තාම විශේෂයෙන් මහ ජනතාව සම්බන්ධයෙන් පොදු දේපලත් එක්ක ගනුදෙනු කරනකොට ඒ පාලනය කරන්න ඕනේ යහපාලනයම තමයි. ඒක අලුතෙන් ගේන දෙයක් නෑ. යහපාලනේ නැත්තම් තමයි අපි ප්‍රශ්න කරන්නට ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ යහපාලනේ උඩට ගන්න විවිධ ක්‍රියාමාර්ග ගන්නට උනේ. ඒ විවිධ ක්‍රියාමාර්ග ඇතුලේ නීති රීති සකස් කරන තැන් ඒවා ක්‍රියාත්මක කරන තැන් වලට ලබා දෙන ස්වාධීනත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඒ අර්ථයෙන් තමයි ස්වාධීන කොමිෂන් සභාවල වැදගත්කම මතුවෙන්නේ. ඒ වගේම ඒවා විමර්ශනයට ලක් කරන්නත් උනේ. ඒගොල්ලන්ට ස්වාධීනත්වය දෙන්නත් උනා. ඒතකොට මේ ආණ්ඩුවේදී දැන් ආණ්ඩුව වෙනස් වෙච්ච ගමම්ම තිබිච්ච හදිස්සිය නැති වුණා. හොඳම උදාහරණය තමයි විගණන පනත. ඒතකොට විගණනය කියලා කියන්නේ ස්වාධීන විගණනයක් කරන විගණක විගණකාධිපතිවරයාට වෙනත් රටවල තව විශාල බලතල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එයා සුවිශේෂී පුද්ගලයෙක්. එයා අපක්ෂපාතීව මේ වැඩේ කරන්නට ඕනේ. එතකොට ඒ සඳහා බලතල අවශ්‍ය වෙනවා. එතකොට අපේ විගණන පනත කොච්චර අවුරුදු 3ක් දඟලලා එළියට ගත්ත විගණන පනතෙන් ඒ කියන බලතල ප්‍රමාණය නැහැ. එයා හිර වෙන යාගේ ස්වාධීනත්වයේ ගැටලුව. ඒ නිසා මම මතු කරන ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුවට මේ සබෑ වුණා නැහැ. අපිට තියෙනවා මහ ජනතාවට. ඒ වටපිටාව නිර්මාණය වෙලා තියෙන එක හොඳයි. එතකොට අපි මේ උත්සාහය අත නොහැර ඒක යථාර්ථයක් බවට පත් කරගන්න කටයුතු කරමු. ඒක එක උදාහරණයක්. ඒ වගේම අනිකුත් ආයතන පංචා දූෂණ සම්බන්ධයෙන් ඒ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍ය කරන ඒ යටිතල පහසුකම් ටිකත් ඕන, අවශ්‍ය නිලධාරීනුත් ඕන, පුහුණුවත් අවශ්‍යයි. ඒ වගේම බලපෑම් නොකිරීමත් අවශ්‍යයි. එතකොට මට පෙනෙන්නේ නැහැ මෙන්න මේ ස්වාධීන ආයතන වලට ස්වාධීනව වැඩ කටයුතු කරන්න
අවශ්‍ය වටපිටාව ආජීවසි නිර්මාණය කරලා දෙනවා කියන එක. ඒකනේ ඔබතුමා කියන්නේ මේ ආණ්ඩුවත් අධිකරණයට මේ තැන්වලට බලපෑම් කරනවා කියලා. විවිධ විදියට බලපෑම් කරනවායි කියන හැඟීම දැනෙනවා යම් යම් නඩු තීන්දුව යම් යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගන්න තීන්දුවලදී. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ නඩුවක විදියට නෙමෙයි, විශේෂයෙන් අමාත්‍යාංශයක ලේකම්වරයෙක්, එහෙම නැත්නම් කවුරුහරි දේශපාලනඥයෙක් අත්අඩංගුවටපත් වුණත් මේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළත් ක්‍රියාත්මක වෙන විදිය සහ අප ලැබෙන විදිය සහ විවිධ හේතු දක්වන්න පුළුවන්. උසාවියට යනකොට අපි දන්නවා අසනීපයි කියලා ඕනම කෙනෙක්. අපි දන්නවා හැම කෙනෙකුටම අසනීප වෙනවා. එතකොට ඒගොල්ලන්ට සලකන විදියයි සාමාන්‍ය ජනතාවට සලකන විදියයි ගත්තාම මේ සැකේ මතු වෙනවා මට. ඒ වගේම තව පුංචි කාරණයක් දෙකක් මතු කරන්න කැමතියි. දැන් සමාජයේ පෙන්නුම් කරලා නැහැ, මේ ආණ්ඩුව පෙන්නුම් කරලා නැහැ තමුන් වග වෙනවා කියන දේ. කවුන්ටබිලිටි කියන සංකල්පය ගිලීලා ගිහින් තියෙනවා. එතකොට මේ වගවීම නැති වුණාම මිනිස්සු උත්සාහ කරනවා මේ පාලකයන්ගෙන් වැඩක් කරගන්න තියෙන ක්‍රමයේ තමයි ඒගොල්ලන් ගාවට හේතු වෙන එක. මෙයාව ප්‍රශ්න කරනවා වෙනුවට. ඒ නිසා තමයි මැතිවමතුරුන් පස්සේ යන්නේ, දේශපාලඥයන් පස්සේ සරල වැඩක් කරගන්න පවා දරුවෙක් පාසලට දාගන්න කාරණේ පවා දැන් අන්තිමට ජනාධිපති ගාවටත් යන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වැරදි වැරද්දක් කරපුවම එයි වගකීම බාර අරගෙන නිවැරදි කරලා සමාජයේ යහමකට ගන්නවා වෙනුවට මේ දේශපාලඥයන් තමා වටා බලය කේන්ද්‍ර කරගනිමින් සාමාන්‍ය මහ ජනතාව එතෙන්ට ගෙන්නා ගන්නවා තමුන්ගේ අරමුණිෂ්ඨ කරගන්න. ඒතට මම එක සරලව නැවතත් කීවොත් මහ ජනතාවගේ අවශ්‍යතාවයයි දේශපාලනගේ අවශ්‍යතාවයයි එකිනෙක ගැටෙන තත්වයක් තමයි තියෙන්නේ. නමුත් සාපේක්ෂව අර සංක්‍රාන්ති සමයක් නිර්මාණය වුණා මේ බල ඝට්ටනයත් මේ ආණ්ඩු වෙනස් වීමත් එක්ක. ඒ තාමත් අඩු වැඩි වශයෙන් සමාජය තුළ තියෙනවා. එහි ප්‍රයෝජනේ කොහොමද මහ ජනතාව ලබා ගන්නේ කියන කාරණයට අපි තවදුරටත් සාකච්ඡා කරන එක මැදිහත් වෙන එක මම හිතන්නේ වඩා හොඳයි. හරි, බොහොම ස්තුතියි ඔබතුමන්ට. මේ ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි අර වෙනදා එල්ල නොවුණු චෝදනාවක් දැන් ආපහු කතා බහට ආව මෙතුමායි කතාවත් එක්ක මේ අධිකරණයටත් බලපෑම් කරන තැනට ඇවිල්ලාද මේ ආණ්ඩුව සමහරු කියනවා මේ ජනාධිපතිවරු අගමැතිවරු බලය වෙනුවෙන් යම් යම් ආකාරයේ ඩීල් දාගෙන ඇති මේ විපක්ෂයත් එක්ක. ඔයගේ කතාවක් තියෙන ඔබතුමත් එකගද ඒ කතාව? ඔව් මට මේ මම හිතන්නට එන්නම් මේ අනිල් සහෝදරයා කිව්ව හොඳ ප්‍රවේශයක් ගත්තා මෙතුමා. දැන් අපි මම මුලින් පටන් ගත්තේ අපි පුරවැසියෝ විදිහටනේ. දැන් අපි මෙතනට ඇවිල්ලා මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නවත් ඒකාබද්ධ විපක්ෂය ආරක්ෂා කරන්නවත් නෙවෙයි. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ සමාජයේ සිදුවෙච්ච දේවල් කියන්න සහ සිදු නොවෙච්ච දේවල් කියන්න. එහෙනම් අපි මෙතන මේක ඇකඩමික් විදිහට අපි මේක බලමු. මේක මම හිතන්නේ ඒක තමයි හොඳ. අපි මේ සන්දර්භය තේරුම් ගන්න එපා. අපි මේ දැන් කාරණා දෙකක් තියෙනවා. දැන් ඔය කියන තරම් හදිසියේ ඉතම පැහැදිලි මේ සහෝදරයා කිව්වා මේක මේ සමීර. ඒ මොකද්ද? විප්ලවකාරී ආණ්ඩුවක් නම් හරි ලේසි මේ වැඩ කරන්න. එහෙම නැත්නම් ඒකාධිපති ආණ්ඩුවක් නම් ඒත් හරි ලේසි වැඩ කරන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ කියන එක හරි මන්දගාමි ක්‍රියාවලියක්. එහෙනම් මේ සන්දර්භය අපි තේරුම් ගන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් මේ දේශපාලන පක්ෂවලට දැන් මේ 225 දෙනාගෙන මේ සේරම වැඩ කරන්න ඕනේ අපි. අපි අපි කැමැති වුණා තකමැති වුණා මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් තමයි මේ වැඩ ටික කරන් යන්න ඕනේ අපි. මේ මේ අය ගැන අපි අඳුරනවානේ හොඳටම. මේ හැම පක්ෂවලම අයව අපි අඳුරනවා. ඒක අපි අඳුරන්නේ නැතුව නෙමෙයිනේ. හරිද? හැබැයි මේ ඇතිවෙච්ච පෙරළියෙන් මේ ආණ්ඩුව බලයටපත් කිරීම සඳහා ඇතිවෙච්ච පෙරළියෙන් ජන සමාජයේ සවි බල ගන්නවානේ. ඒක මිනිස්සු බය නැතුව ඉස්සරහට එන්න, පෙළපාලියන්න, උද්ඝෝෂණ කරන්න, අදහස් බල කරන්න. මේක විශාල පෙරලියක්. මේ මම කියන්නේ පහුගිය කාලේ 1970 වලින් පස්සේ මේ රටේ මේ විශේෂයෙන්ම මේ 70 ව්‍යවස්ථාවත් මේකට බලපෑවා සහ මේ ආර්ථික අර්බුදයත් එක්ක අපි දේශපාලන විද්‍යාවට ඉගෙන ගන්නවා. රටක ආර්ථික අර්බුදයට පත් වෙනකොට දේශපාලන ක්‍රමයක් මේ බලයේ සංකේන්ද්‍රණය වෙනවා. ඒ කියන්නේ මේ ආර්ථික අර්බුදය තුළ ඇතිවන උත්තේජනයන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවක් වඩාත් බලය සංකේන්ද්‍රණය කරගන්නවා. මේක තමයි මේක පොදු දෙයක් මම මේ කියන්නේ. එතකොට අපි දැක්ක 70 වල ඉඳලා මේ රටේ ක්‍රමානුකූලව මේ රටේ බලය සංකේන්ද්‍රණය වීමේ ක්‍රියාදාමයක්. ඒ නිසා ජන සමාජයේ හරිම අසරණ තත්ත්වයකට පත් වුණා. ඒක සමාජාර්ථික දේශපාලන වශයෙන්. එතකොට දැන් අපි මේ 2015 ඇති කරගත්තු වෙනසෙන් උනේ මේ රටේ ජනතාව මේ දේශපාලකයෝ ගැනනේ මම මේ කියන්නේ. මේ රටේ ජනතාව විශේෂයෙන් සිවිල් සමාජයේ සිවිල් සංවිධාන තමයි ඉස්සරහට ආවේ. ඇවිල්ලා තමයි මේ බල කෙරුවේ. මේක එක්සත් ජාතික පක්ෂයේ වුණාටවත් නැත්තම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරය පක්ෂය වුණාටවත් අපි විපක්ෂක නාත නොකරමුකෝ. වෙච්ච දෙයක නෙමෙයි මේ රටේ සිවිල් සමාජයේ වුණාවට වෙච්ච වෙනස්කම් තමයි විගණන පද්ධත කියන. දැන් බලන්න 19 සංශෝධනය ගේනකොට ඒකට කවුද කකුලෙන් අදින්නේ? ඒකාබද්ධ විපක්ෂයනේ.
දැන් අදහ මං කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 10 දිනක් පත් කරනවා එකේ. ඒතන යෝජනාව ගේන්නේ 10 දිනාගෙන් 3 දිනෙක් පාර්ලිමේන්තුවෙන් 7 දිනෙක් සිවිල් සමාජයෙන්. ඒ කවුද වෙනස් කරන්නේ? වෙනස් කරන්නේ විරුද්ධ පක්ෂේ, ආණ්ඩු පක්ෂේ තමයි යෝජනා කරන්නේ. ඒතන ඒගොල්ලෝ කියනවා නෑ පාර්ලිමේන්තුවේ 7 දිනයි මේ සිවිල් සමාජයෙන් 3 දිනයි. ඒක දැන් මේ රටේ යම් කිසි මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේදී මේකට මේ කකුලෙන් අදින්නේ කවුද? දැන් ඒක තමයි මට තියෙන මේ ගැටලුව. දැන් ආණ්ඩුපක්ෂය, දැන් ආණ්ඩුපක්ෂයේ ප්‍රශ්න තියෙනවා දැන් ඔබ ඇහුවා වගේ. දැන් අපි දන්නවා මේ රටේ ඉහළම දූෂිතයෝ ඉන්නවා. ඔවුන්ට දැන් සමහර අයට ගෙවල් තිබෙනවා කියලා හම්බෙලා තියෙනවා. සමහර අයට නැව්වල ආයුධ තිබිලා නැව්වලේ ආයුධ ඇතිලිලා මොනවාද අංකම කියලා. කොහෙද මේ මෙහෙම ලෝකේ වෙන්නේ? ඒක කවුද මේ ආරක්ෂා කරන්නේ? සමහරට පාස්පෝර්ට් දෙකක් තියෙනවා. දැන් මට පාස්පෝර්ට් දෙකක් තිබුණොත් මොකද වෙන්නේ? මම හිරේනේ. දැන් පාස්පෝර්ට් දෙකක් තියෙන ඔය අපූර්වර ඉන්නේ. ඒකවල උපැන්න සහතික තියෙනවා ඒගොල්ලෝ බහර්යාවන්ට දෙකක්. උපැන්න සහ දැන් මට උපැන්න සහ දෙකක් තිබුණොත් මොකද වෙන්නේ? මම හිරේනේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව වග කියන්න ඕනේ මේකට කියලා මම මේ කියන්නේ. මේ ආණ්ඩුව නීති අකුරටම ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට මේ ආණ්ඩුව අධිකරණයට පවා බලපෑම් කරන බවනේ එකෙන් පේන්නේ. දැන් ඒතකොට සමහර මේ මේ හිටව മന്ത്രി මේ සමහර മന്ത്രിවරු ඉන්න විපක්ෂයේ නඩු විභාගයට කැඳවනකොට සර්පය කනවා. ඊට පස්සේ අධ්‍යයන විතර කැඳවලා නැහැ. එතකොට මොකද්ද මේ ආණ්ඩුවේ වැරදි නේද මේවා? මම කියන්නේ මේවා මතු කරමින් මේ රටේ සිවිල් බලවේග මේ රටේ නීති හරියට ක්‍රියාත්මක කරන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න, ආර්ථිකයේ තිරසාර සංවර්ධනයක් ඇති කරන්න කියන ඒ බලපෑම ආණ්ඩුවට කිරීම සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් අවශ්‍යයි කියලා මම මේ කියන්නේ. ඒ සන්දර්භයේ දැන් අපි දන්නවනේ නඩුවක් අහන්න අවුරුදු 12 15ක් යනවනේ. ඒ සාමාන්‍ය ක්‍රියාදාමයනේ. එහෙමනම් මේ ආණ්ඩුවට තිබුණා නේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගාම ඒ අධිකරණ ක්‍රියාමාර්ගය වේගවත් කරන්න. එහෙම කෙරුවේ නැහැනේ. දැන් තමයි කරන්නේ. නමුත් මං කියන්නේ ඒ කරන දේ වුණත් මං කියන්නේ හොඳයි කියලා කියන්නේ. අර නිකන් ඉන්න මට අහලා ගියත් ඇති කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඉඩකඩ ඇහැරලා තිබිච්ච සමාජයක නැවත ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ වර්ධනය කරන්න පුළුවන් නම් මං කියන්නේ අපි එක ජයග්‍රහණයක් ලබලා තියෙනවා මේ කාලේ. දෙවෙනි ජයග්‍රහණයට අපි යන්න ඕන. මොකද්ද? ස්ථාවර පාලනයක් සහ රටේ තිරසාර සංවර්ධනයක්. ඒකට අපි යන්න ඕන. හැබැයි ජයග්‍රහණය අපි ලැබුවේ ඒක අපි ඒක ජයග්‍රහණයක් නොවේ කියනවනම් කුහකකමක් කියලා මං කියන්නේ. ඒක බරපතල කුහකකමක්. මේ අවුරුදු තුනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් සිවිල් පුරවැසියේ පැත්තෙන් අපිට දැන් බලන්න මේ ආයතනය බලන්න. දැන් අවුරුදු 10ක්ම 10 නෙමෙයි ඉතත් වැඩි කාලයක් මේ ආයතනය අර පාළුගේ වළම් බිඳිනවා වගේ දැන් උනේ. ආණ්ඩුවේ මිනිස්සු ගේනවා විරුද්ධ පක්ෂ කාවද ගිනාවේ මේවනේ මේ සමාජයේ තිබිච්ච ප්‍රශ්න. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාත දැන් බලන්න අද විපක්ෂයත් එනවා. දැන් මේ අද පෞද්ගලික මාධ්‍යවල ප්‍රශ්නේ තියෙන්නේ රජයේ මාධ්‍යවල නෙමෙයි. රජයේ මාධ්‍යවල ඉදකට දිනලා තියෙනවා මේ සංවාද ගෙනියන්න, විසම්මුතිය ගෙනියන්න මෙතුමා කිව්වාගේ. මං කියන අපි මේ සමාජය තුළ අපි බුද්ධිමය වශයෙන් කල්පනා කරන්න ඕන. ආර්ථික ප්‍රශ්න තියෙනවා, බරපතල ප්‍රශ්න තියෙනවා ආර්ථිකේ. ආර්ථික පස්සේ විසඳගමු. කිසිම රටක ආර්ථිකයක් දියුණු කරන්න බෑ ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වෙලා නැත්තම්. ලෝකෙ කිසිම රටක දැන් බලන්න අද යෝජනා කරනවා. කියන්නේ මේ ගැන නොතේරෙන මං හරි කනගාටු වෙනවා භික්ෂු සමාජය ගැනත්. යෝජනා කරනවා ඒකාද මං කියන්නේ හිට්ලර් කෙනෙක් මේ රටට ඕන. හිට්ලර් කෙනෙක් ගෙනල්ලා මේ රටේ දැන් හිට්ලර් කරු ප්‍රධාන දේ තමයි යුදෙව්වෝ 62 ලක්ෂයක් මැරුවා. යුදෙව්වෝ එතකොට කියන්නේ ඒ යුදෙව් 62 ලක්ෂයේ සුළු ජාතීන්. දැන් මේ රටේ සුළු ජාතීන් යට කරලා මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග යට කරලා මේ රටේ දැඩි විනයක් ඇති කරලා ඒකාධිකාරී පාලනයක් ගේන්න. දැන් අපි ආපස්සට මේ යන්න හදන්නේ. දැන් 18 වෙනි සංශෝධනය ගැන දැන් ඒ තර්කය හරි අපූරු තර්කයක්. දැන් 18 වෙනි සංශෝධනය ගෙනවත් මහින්ද රාජපක්ෂ වැරදුනානේ. දැන් 18 වෙනි සංශෝධනය ගෙනාවු අරමුණ ඒක නෙමෙයිනේ. 18 වෙනි සංශෝධනය ගෙනාවු මොකටද ගෙනාවේ එහෙනම්? මොකටද ගෙනාවේ එහෙනම්? එහෙනම් මොලේ අමාරුවක් තිබුණාද මහින්ද රාජපක්ෂට? එහෙම එහෙනම් ගේන්න ඕනේ නැහැනේ. ඡන්දෙන්පත් වෙනවා නම් මේ 18 වෙනි සංශෝධනය ගෙනාවු අරමුණ වැරදුනා. ඒකයි කතාව. 18 වෙනි සංශෝධනය ගෙනාවේ සදාකාලිකවම පාලනය කරලා ඊළඟට දරුවන්ට මේ වාර දෙන්න. මේ රටේ රාජාණ්ඩුවාදයක් ගේන්න. ඒක වැරදුනා. වැරදුනන් පස්සේ ඒකට මොන කතා කිව්වත් වැඩක් නැහැ. එහෙනම් මොකටද ගෙනාවේ මේක? මෙරණේ කමිෂන් සභාව. දැන් කමිෂන් සභාව අපිට සුරුකොට දාගන්න බෑනේ. කමිෂන් සභාව නිසා තමයි මෙහෙමයි ඕනම දෙයක් ආරම්භ කරද්දී මේ වගේ රටවල් වල මේ අඩු දියුණු ධනේශ්වර රටවල් නේවා. මේ වගේ රටවල් වල එකපාර 100%ක් හරියන්නේ නැහැ. ඒක යම් කිසි ක්‍රමානුකූල වර්ධනය තුල තමයි හරියන්නේ. දැන් කමිෂන් සභාව උනත් ඒවල නිසි ප්‍රතිඵල ලැබෙන්න අවුරුදු ගණනාවක් යනවා. හැබැයි ඒව මගදී නතර වුණොත්
ඒ අපේක්ෂිත වර්ධනයන් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අපි මේ සමාජයේ ප්‍රගමණය පැත්තෙන් කල්පනා කරනවා නම් අපිට විශේෂයෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි මේ රටට. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ නොකර මේ රටේ ආර්ථික සංවර්ධනය ගැන හිතන්නවත් බෑ. එවැනි සංවර්ධනයකින් ඇති වෙන්නේ මනුෂ්‍යත්වයේ වර්ධනය වීම නෙමෙයි. අපි සංවර්ධනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බඩිබිරෙන්ට කාලා කටවහන් බුදිය ගන්න එකද? මේ සංවර්ධනය කියන්නේ නෑ, සංවර්ධනය කියන්නේ මානුෂික සංවර්ධනයක් ඇති වෙන්න ඕන. ජනතාවට ආර්ථික වශයෙන් තියෙන සුවපහසු විතරක් තිබුණාට මදි. ජනතාවට දේශපාලන වශයෙන්, සමාජීය වශයෙන් තමන්ගේ සංස්කෘතිය දියුණු කරගන්න විශේෂ මේ රටේ සුළු ජාතින්ට. මේ රටේ සුළු ජාතින් කොච්චර බයෙන්ද ජීවත් වුණේ පහුගිය කාලේ. මගින් අදරස් සුළු ජාතින්ට ඒ බිය තියෙනවා අනාගතය ගැන හිතද්දි. සුළු ජාතින් බියෙන් ඉන්නේ. ඒකට විවිධ මාධ්‍ය සම්දර්ශන පවත්වනවා ඒගොල්ලෝ. එහෙම එකක් නැහැ කියලා පෙන්නන්න. හැබැයි මේ රටේ සුළු ජාතින් දන්නවා තමන් නිදහසේ ජීවත් වෙන්නේ කොයි කාලෙද කියන එක. ඒ කාලේ කොහමද උන් ජීවත් වුණේ කියන එක. STF එකනේ ගහන් ඉඩ දුන්නේ මේ 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 බේරුවලදී. STF එක බලන් ඉදිනේ මේ පහර දීම් කරුවේ සුළු ජාතින්ට. මුස්ලිම් මහනුවර සිද්ධියත් ඔතන දායකත්වත් එහෙම මේ ආණ්ඩුව ඇතුලේ සිද්ධ වෙච්ච. මේ ආණ්ඩුවෙත් ඒක තමයි මම කියන්නේ. මේ ඒක තමයි මේ මේ තත්වයන් අපි බලන්න ඕනේ මේ රටේ වඩාත් යුක්තිසහගත සමාජයක් බිහි කිරීම සඳහා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන එක මම කියන්නේ. මම කියන්නේ මේ මේ ගිනව ප්‍රතිසංස්කරණ සාර්ථක වෙලා කියලා මම කිසිසේත්ම කියන්නේ නැහැ. හැබැයි මේක අපි ඉදිරියට ගෙන යන්න ඕන. හැබැයි මම දකින්නේ ඉදිරි කාලේ එන මේ මේ ඇති වෙන වෙනස්කම් තුළ මේ ප්‍රතිසංස්කරණ වලට ඉස්සරහට බැරි වෙයි කියලා මම හිතන්නේ. ඒකට ඒකට සංරෝධයක් ඇති වෙයි කියලා මම හිතන්නේ. හරි, බොහොම ස්තුතියි. අර රතුපස්වල ගැන කියුණා, ඇන්තනී ගැන කියුණා, මේ කටුනායක සිද්ධ වෙච්ච සිදුවීම් සිදු වුණා. මේ සියලු දේ දිහා බලපුවාම ඇත්තටම රට ඇතුලේ ආචාර්යතුමනි බීතිකාවක් තිබුණා. එළියට බහලා කතා කරොත් අන්තිමට වෙන්නේ මේ දේ කියලා. දැන් ලසන්ත ඝාතනේ හෝ තාජුඩින් ඝාතනේ හෝ තාජුඩින් ඝාතනේ කියන්නේ රියානතුරක් කියලා යට ගහපු සිද්ධියක් තමයි ආපහු ගොඩ ගත්තේ. ඉතින් එහෙම යුක්තිය නීතිය වල්වැදුණු කාලෙක ඉඳලා මේ ආපු තත්ත්වයක ඔබතුමාට සතුටු හිතෙන්නේ නැද්ද? දැන් චාමර ඔවා ඔක්කොම කතන්දරනේ. දැන් ඔය කතන්දර ගැන කියනකොට අපි දන්නවා 2015 මැදහරියේදී ඇමරිකාවේ රජේ විගණක account ඉදිරිපත් කරන ගමන් ඇමරිකාවේ එක්වරකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලියලා තියෙනවා ලංකාවේ, නයිජීරියාවේ සහ බුරුමේ රජයන් වෙනස් කරන්නට, රිජීමයන් වෙනස් කරන්නට ඇමරිකානු ඩොලර් මිලියන 585ක් වියදම් කරා කියලා. ඒ අතර එකක් තමයි ලංකාවේ. කියන්නේ තුනෙන් එකක් ලංකාවට ආවා කියලා හිතනවනම් ලංකාවේ සැලෙලෙන් කියනවා රුපියල් කෝටි 2600ක් වියදම් වෙලා තියෙනවා මේ ලංකාවේ බලපෙරළිය කරන්න කුහිවත් ඉන්න සුපිරි බලවතෙක් වියදම් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා ඒ අවස්ථාවේදී ලංකාවේ මිනිසුන්ගේ ඔළු හොදන්න මොනතරම් මුදලක් පිටින් ආවද කියලා. ඒ ඔළු හොදපෙගේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔයගේ කතන්දර රාශියක් නිර්මාණය වුණේ. ඕන කෙනෙකුට කතන්දර කියන්න පුළුවන්. කතන්දරේ ඔප්පු වෙනකන් අපි ඒක ඇත්තද නැද්ද කියලා දන්නේ නැහැ. ඔය තජුඩින් ගැන කියන කතාව ඒමයි කතාවක්. කතන්දර කාටද කියන්න පුළුවන්? මැරුවා කියලා. මැරුවද ඇක්සිඩෙන්ට් එකද කියලා තාම ඔප්පු වෙලා නැහැ. අපි ඒක පැත්තක දාලා අපි එමු මාතෘකාවට. අද මාතෘකාව මොකද්ද? මාතෘකාවේ කතා කරන්නේ මේ පහුරුගිය අවුරුදු තුන ඇතුළේ මේ රජයේ ක්‍රියාකලාප. ඒතර අපි සරලව බලමු මේ රජයේ බලයට පත් වෙච්ච දා ඉඳන් කරේ මොකද්ද කියලා. පළමුවෙන්ම මේ රජයේ බලයට පත් වෙච්ච ගමම්ම ඕන් පටන් ගත්තේ ඕන් බලයට ගෙන ඒම සඳහා උපකාර කරා වූ බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව පිනවන්නට කටයුතු කිරීම. ඒ නිසා තමයි මේ තුලද මේ GSP සහනය වගේ දේවල් මේ ආණ්ඩුවට හිමි වුණේ. මම හිතන්නේ නැන්. දැන් ඔය ඉස්සෙල්ලම කරේ මොකද්ද? බලයට ආපු ගමන් පෙබරවාරි මාසෙම ගිහිල්ලා ජිනීවාවල ඇමරිකාවත් එක්ක යෝජනාවකට සමානුග්‍රහකත්වය දෙනවා. ලංකා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට යම් කිසි රටක විදේශ ඇමතිවරයෙක් තමුන්ගේ රටට එරිව පිටත් වෙනත් රටක් විසින් ගෙනපු යෝජනාවකට සමානුග්‍රහකත්වය දෙන එක තමයි එතනදි සිද්ධ වුණේ. අදේ මානව හිමිකම් කවුන්සිලින් ඇමරිකාවත් ඉවත් වෙලා. ඇමරිකාව කියනවා මේ මානව හිමිකම් කවුන්සිලේ පක්ෂ කරයි කියලා. ලෝඩ් නෙස්බි එංගලන්තේ කියනවා ලංකාවේ රජයට ගිහිල්ලා දැන් මේ ගිවිසුම අවලම් කරගන්න කියලා ඉල්ලන්න පුළුවන් කියලා. හැබැයි මේගොල්ලෝ එක කරන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කරන්නේ අර ගැතිකම. ඊළඟට පටන් ගත්ත දඩේම, දේශපාලන දඩේම ඇවිල්ලා මේ රජයේ බලයට එනකොට මොවුන්ට මහා විශාල බලයක් තිබුණානේ. ඒගොල්ලොම කියන විදිහට ජාත්‍යන්තරය දිනාගෙන හිටියේ. ඒ රටේ දෙන ප්‍රධානම පක්ෂ දෙක එකට එකතු වෙලා තිබුණේ. ජනාධිපතිකමත් පාර්ලිමේන්තුවත් දෙකම තුන. තුනෙන් දෙකක බලයක් තියෙනවා අදත්. ඒ නිසා මේ බලසම්පන්න රජයක්. බලසම්පන්න රජයකට වැඩ කරන්න තිබුණා. වැඩ කරන වෙනුවට මොකද කරේ? මර්ධනේ පටන් ගත්තා. අලුතෙන් ආයතන පිහිටුවා ගත්තා
දේශපාලන දඩයම සඳහා FCID වඩා වගේ FCID විරුද්ධව ඇල්ලේ හාන්දුරු උසාවිට ගියා. ඒක නීති විරුද්ධ. අද වෙනතුරු ඒ නඩුව අහන්නේ ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්න නීතිය. අද වෙනතුරු ඒ නඩුවවත් අහන්නේ නැහැ. ඊළඟට දඩයන් කරන පටන් අරගත්ත රාජ්‍ය නිලධාරියෝ දේශපාලන ව්‍යාපාරිකයෝ පොලිසියට ගිහිල්ලා මේවා කරා. ඊළඟට දැන් ව්‍යවස්ථාව ගේන්න උත්සාහ කරනවා මේ රටේ ජනතාවගේ මතයට එරෙහිව. ඒ එක පැත්තකින් අනිත් පැත්තෙන් රටේ දේපළ සියල්ල විදේශිකයන්ට විකුණනවා. හම්බන්තොට විකුණලා ඉවරයි. මත්තල දැන් විකුණන්න යනවා. ඊළඟට ත්‍රිකුණාමණය ගැන කතා වෙන එකතිය අපේ දින වැව් වල තියෙන රොන් මඩ ටිකන් පිටරට විකුණන්න තමයි කතා කරන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ගැතිකම පිටරටවලට විදේශිකයෝ මතම යැපෙන මානසිකත්වයක් මේ රටේ ඇති කරලා තියෙනවා. අනිත් පැත්තෙන් හොරකම් පටන් දැන් හොරකම් නැති කරන්නේ ආවේ. ආපු ගමන් අර මේ අනිල් මහත් ආචාර්ය අනිලුත් කිව්වා වගේ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම කරා. ඒ එක හොරකමක්ද නෑ, හොරකම් තව රාශියක් වෙනවා. මහා මාර්ග වලින් හොරකම් වුණා, ගල්ලංගුරු වලින් හොරකම් වුණා, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ වලට පවා පිටතින් ගිහිලා ගල්ලංගුරු වංචාවල් සිද්ධ වුණේ. පොහොර වලින් වෙනවා, ඖෂධ වලින් වෙනවා, හැම පැත්තෙම හොරකම පැතිරලා ගිහිලා තියෙනවා. ඒ නිසා කිසිසේත්ම පසුගිය රජයට ඇඟිල්ල දික් කරන්න පුළුවන් තත්ත්වයක මේ රජයේ නෑ. වෙන එකත් ඇමතිවරයෙකුට පවා හොරකම් වලට අහු වෙලා අස් වෙනවා. ඇලෝසියස් එක්ක ගනුදෙනු නොකර ඇමතිවරයෙක් දැන් හොයාගන්න බැරි තරම්. අර කිසාගෝමිත්‍රවිට කිව්වනේ අබහුරක් ගේන්න කියලා මැරිච්ච නැති කෙනෙක්. ඒ වගේ මේ ආණ්ඩුවේ හොරකම් කරන ඇමතිවර කෙනෙක් ඇලෝසියස්ෙන් සල්ලි නැති කෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඊළඟට මර්ධනය, අති විශාල මර්ධනය පැතිරෙන. දැන් කියනවා මාධ්‍ය නිදහස දින මොන මාධ්‍ය නිදහස? මම පත්තරේට ලිපියක් ලියනවා. ඒ ලිපිය ලියන පත්තරේ කතුවරයා කියනවා අඩු ගානේ සුමාන දෙකකට පාර රටේ ලොකුම කට්ටිය කතා කරලා කියනවා කියලා ඒ ලිපි පළ කරන්න එපා කියලා. ඒ විදිහේ මාධ්‍ය මර්ධනය වෙන්නේ. මාධ්‍ය වේදිකෙන් නම් කියලා පාර්ලිමේන්තුවේ බයිනවා. ඒරි මාධ්‍ය නිදහස කියලා කියන්නේ ඕක නෙවෙයි. මෙතන ඇති මාධ්‍ය නිදහස. ඊළඟට නීති පොලිස්පතිවරයාම කියනවා නීති නමන ගැන කතා කරනවා. සමාජ දාලා තහනම් කරන්න හදනවා. ඊළඟ මේ 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 විදිහට මර්ධනය හැම පැත්තකින්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ සියල්ලටම නම් මේ ගැතිකම, හොරකම, මැරකම කියන මේ තුනටම වඩා මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි බැරකම. මත ලංකා ඉතිහාසයේ නිදාසෙන් පසු බලයට ආපු වැඩ බැරිම ආණ්ඩුව තමයි මේ බලයට අවිලි ඉන්නේ. අද මේ දැන් අවුරුදු තුනමාර ගියලත් අද වෙනතුරු කතා කරන්න දෙයක් නැත්තේ නිසානේ. අපිට කියන්න බෑ රටේ ආර්ථිකය ගැන කතා කරන්න එපා කියලා. ඕක තමයි අපිට අර 2005 මැතිවරණ වෙලාවත් කිව්වේ. මොකද පසුගිය රජයේ ආර්ථිකය ගැන කතා කරන්න බැරි නිසා. පිටකෝ නෑ නෑ ආර්ථිකය නෙමෙයි වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදයේ වෙන බොහෝ දේවල් වැදගත් කියලා. අදත් ඒ කතාව කියන්න බෑ. දැන් අවුරුදු තුනම අර ගිහිල්ලා දැන් ආර්ථිකය ගැන කතා කරන්න ඕන. මේකද මේ රටේ මිනිස්සු ගැන රජයට වගකීමක් තියෙනවා. මේ රටේ මිනිස්සු ජීවත් කරන්න මේ රජයට වගකීමක් තියෙනවා. එතකොට ආර්ථිකයේ පැත්තෙන් මේ රජය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. දැන් ලංකාවේ ආර්ථිකය දිහා බැලුවාම 7% විතර දළ සංවර්ධන වේගයක් තිබිච්ච මේ රටේ 2012 13 14 5 කාලේ 2015 ඉඳන් ආර්ථිකය කොහොමද කඩාගෙන වැටුනේ? 2015 5% වැටුණා. 2016 4.5% වැටුණා. 2013 3.1% වැටලා මේ වෙනකොට 2% විතර ආර්ථික සංවර්ධන වේගය කඩාගෙන වැටිලා. රුපියල බාල්දු වෙලා 120කින් රුපියල බාල්දු වෙලා මේ සියල්ල ජන ජීවිතයට බලපානවා. දැන් මේ ආණ්ඩුව බලයට ආවේ ණය ගැන කතා කරලා. මම හිතන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා පහුගිය අවුරුදු පළවෙනි අවුරුද්දේ වේදිකාවකට නැග්ගොත් කතා කරන්නේ ණය ගැන. පසුගිය රජයේ විශාල ණය බරක් තියෙනවා කියලා කිව්වා. නමුත් මේ රජයේ තරම් මේ රටේ අනාගත පරපුර ණය කරපු ආණ්ඩුවක් තවත් ඉන්නවද? මේ රජයේ බලයට එන විට මේ රටේ සමස්ත ණය බර තිබුණේ රුපියල් බිලියන 9391යි. 2017 අවසන් වෙන විට ඒ ණය බර ගිහිලා තියෙනවා රුපියල් බිලියන 7313ට, ට්‍රිලියන 3කින් වැඩි වෙලා. දවසට කෝටි 300ක වේගෙන් ණය ආරම්භ තියෙනවා මේ රජයේ. පසුගිය කාලේ 140කින් වැඩි වෙලා. ඒක පුදුල ණය තිබුණේ මේ රජයේ බලයට එන රුපියල් 350000යි. ඒකට 140000 එකතු කරලා තියෙන වර්තමාන රජයේ. ඒ විදිහට මේ රටේ ජනතාව ණය කරලා තියෙන්නේ. රටේ ජනතාවගේ දේපළ විකුණලා දානවා. අනිත් පැත්තේ බලන්න බදු ගැන. දැන් ලංකා ඉතිහාසයේ කිසිම රජයක් මේ විදිහට ජනතාවට බදු ගහලා නැහැ. දැන් පසුගිය රජයන් 2000න් පස්සේ හැම රජයක්ම බදු අය කරා ජනතාව. නමුත් අපි බදු ගැන කතා කරන්නේ නැහැ. සාමර බදු ගැන බදු කියන වචනේ සාමාන්‍ය ජනතාවට පුරුදු නැහැ. සාමාන්‍ය ජනතාව හිතන්නේ ආව ශල්‍යකාරව ටිකක් රස්වල් කරන ටිකක් රජයට බදු ගෙවන, අපි බදු ගෙවන්නේ නැහැ කියලා. සාමාන්‍ය ජනතාව දන්නේ තමුන් ගන්න හැම භාණ්ඩයකින්ම හැම සේවාවකින්ම රජයට බදු ගෙවනවා කියලා. මොකද විශාල බදු බරක් මේ රටේ ජනතාව මත පටවලා තිබුණේ නැහැ පසුගිය රජය. 2014 අවසන් වෙන විට මේ රටේ සමස්ත බදු ප්‍රමාණය රජ විසින් ගන්න බදු ප්‍රමාණය තිබුණේ රුපියල් කෝටි ලක්ෂයයි. මේ රුපියල් කෝටි ලක්ෂය පහුගිය අවුරුදු 3 රුපියල් කෝටි 200,000 දක්වා වැඩි කරලා තියෙනවා. 2018 වෙන විට මේ රටේ බදු බර 100%කින් වැඩි කරලා තියෙනවා. ඒ බදු බර ඇතුලේ තියෙනවා ප්‍රධාන වශයෙන්ම ආදායම් බදු වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 200කින් විතර.
බාණ්ඩ හසේවා මත බඩු වැඩි වෙලා තියෙනවා බිලියන 600කින්. ඒ කියන්නේ 160කින් වක්‍රබදු වැඩි වෙලා තියෙනවා. ඍජු සහ වක්‍රබදු ප්‍රතිශතය වෙනස් කරන්න උත්සාහ කරනවා. ප්‍රතිශතය කියන දේ නෙවෙයි වෙලා තියෙන්නේ වක්‍රබදු වන්දියට වැඩි කරලා තියෙන්නේ. වැඩි කරලා තියෙන වක්‍රබදු 160කින් වැඩි කරලා තියෙනවා. එහෙනම් ඔබත් මමත් කඩේකට ගිහිල්ලා බාණ්ඩයක් සේවාවක් ගන්නකොට ඒ වෙනුවෙන් ගෙවන බදු ප්‍රමාණය 160කින් වැඩි වෙලා තියෙනවා. පහුගිය අවුරුදු තුනට. ඒක තමයි මේ මිනිස්සුට දැන් විදුවන් වෙලා තියෙන්නේ. බඩුවක් ගන්න ගියාම ඊළඟ රුපියල බාල්දීම නිසා පිටරටින් ආනයනය කරන හැම බාණ්ඩයකම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ රජයේ නොහැකියාව ජනතාවට පැටවිලා තියෙන්නේ. අර අගමැතිතුමා කියලා තිබුණා අපි මේ අවුරුදු තුනම ගත්තේ පහුගිය ආණ්ඩුවේ තිබිච්ච බරපතල ආර්ථික ව්‍යසනය निराකරණය කරන්න. निराකරණය කරලා නැහනේ. පසුගිය රජයේ ආර්ථික ව්‍යසනයක් තිබුණෙත් නැහැ චාමර. පැහැදිලිවම කියනවා පසුගිය රජයේ කාලේ 2005 ඉඳන් 2014 කාලේ මේ රටේ ආර්ථිකයේ 4 ගුණයකින් ප්‍රසාරණය වුණා. ඒ ආර්ථිකයේ 100% නිවැරදි කියලා මම කිසි වෙලාවක් කියන්නේ නැහැ. ඕනෑම රජයක දුර්වලකම් තියෙනවා. තව කරන්න ඕකට වඩා හොඳට කරන්න තිබුණා. නමුත් මේ රජය ඇවිල්ලා ඒක සම්පූර්ණ විනාශ කරා. ඒක සම්පූර්ණ වෙන අද මේ බ්ලූම්බර්ග් ආයතනය කියනවා ණය ගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වෙනි ස්ථානයේ ලංකාව ඉන්නේ කියලා ආසිය රටවල් කියතින්නේ. ඒ කියන්නේ අවසාන ස්ථානයේ අපි ඉන්නේ. ඊළඟට දූෂණය අතින් ලෝකේ තියෙන හතර පල්ලෙම් මට්ටමේ ඉන්න රටවල් අතරට ලංකාව ගෙනල්ලා තියෙනවා. අගමැතිතුමා මේ රටේ ආර්ථිකය විනාශ කළා. ජනතාව එතුමා ගැන තියලා තිබිච්ච සියලු බලාපොරොත්තු කඩ කරා. කඩ කරලා දැන් කතා කරන්නේ නැහැ. දැන් ඊයේ පෙරේදා එතුමම ගිහිල්ලා කිව්වනේ මේ අර ප්‍රසිද්ධ වේදිකාවක මේ රටේ ආර්ථිකය 130කින් කඩා වැටලා කියලා. එයාම කියනවා මුදල් සංසරණේ වැටලා කියලා. දැන් ඇත්ත කියන්න පටන් ගන්නවා. ඒ පිළිගන්නේ නැති කාරණේ තමයි මේක මේ ප්‍රශ්නේ ඇති කරේ ඒගොල්ලෝ කියලා. මේ මේ මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. චාමර අපි මේ ලොකු සංකල්ප කතා කරගෙන ඉල්ලා කියන්නේ අපිට මේ ඕනම රජයකට ජනතාව ගැන වාක්‍යමත් වෙනවා. ඒ වගේ කීමෙන් පැනලා යන්න බොරු සංකල්ප කතා කරලා වැඩක් නැහැ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. සමීර පෙරේරා මැතිතුමනි මේ කාරණාව වලට පිළිතුරු දෙනවනම්. උරායි ති මං හිතන්නේ පළවෙනිම කාරණය තමයි නැවතත් මං හිතන්නේ අපිට මතුවෙන කාරණය ටෙරන්ස් පුරුසිං ආචාර්යතුමා කිව්වා වගේම අපි ආර්ථික තලයේ අපි කරන්න යන වෙනස්කම් ආර්ථික තලයේ අපි බලාපොරොත්තු වෙන සමානාත්මතාවය සාධාරණත්වය කියන කාරණය සම්බන්ධයෙන් ඒ කාරණයට ළඟා වීම සඳහා අපිට අවශ්‍ය කරනවා ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස කියන එක. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස කියන එක ඉතාම සරල දෙයක් බවට ලඟු කිරීම මම හිතන්නේ රාජපක්ෂ පාලන තන්ත්‍රයේ තිබුණු ස්වභාවය. ඒක අපි දැක්ක දෙයක්. මොකද ඒ සර්වාධිපති පාලනය සහ ඒ සර්වාධිපති පාලනයත් සමග කටයුතු කරපු ඒ ආවතේවකාර ස්වරූපයේ කණ්ඩායම් වලට මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයත් සමග කටයුතු කිරීමේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් හුඟක් අය කතා කරලා දැන් අධිකරණය සම්බන්ධයෙන් මේ අධිකරණයට ඇඟිලි ගහනද ඔබත් මං දෙක කායන අධිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද කියන එක මටත් තියෙන අධිකරණයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනව නේද කියන එක. දැන් ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ නඩුවක් එයාට නඩුවක් වැටුනහම එයා ගිහිල්ලා කරන්නේ මේ අධිකරණ ක්‍රියාදාමය ඇතුළත එයා නඩුව කල් දා ගන්නවා. හැබැයි එහෙම අපි දැක්කා දැන් බැඳුම්කරය සම්බන්ධයෙන් කතා කරනවානේ. බැඳුම්කරය සම්බන්ධයෙන් කතා කරාම බැඳුම්කරයට සම්බන්ධයි අත්තරංගුවට අරගෙන තියෙනවා. එයා ඉන්නේ මේ හිරබාරේ. හැබැයි මිඥානා ගනුදෙනුව කරපු කෙනා ඒක සුළුපටු දෙයක්. ඒ මිඥානා ගනුදෙනුව කරපු ඒ සමාගමත් අදේ රටේ නැහැ. අවන්ගාඩ් එක දැන් මේ රට ගැති තත්ත්වයකට පත් කළයි කියලා කියනවා. ඇත්තම කියනවා රටේ ස්වාධිපත්‍ය පවා තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයෙකුට පැවරුවා. ආචාර්යතුමාට ප්‍රශ්න ගන්න බලන්න. ඔව්. දැන් අවන්ගාඩ් සමාගමට විරුද්ධව දැන් ආණ්ඩුව බොහෝ වැඩපිළිවෙල කරන්න නඩු පැවරුවා. ඒගොල්ලෝ ගිහිල්ලා නැවත්ත ඩඟුට ගත්තා. අන්තිමට සිංගප්පූරුවේ බේරුම්කාර සමාගමකින් අවන්ගාඩ් සමාගමට රජයට වන්දියක් ගෙවන්න උනා මිලියන 840ක්. ඒ මොකද කියලා ඔබතුමාට පැහැදිලි කරන්න ඕනේ. මේයි මම ඔබ අහන ප්‍රශ්නේ තමයි මටත් අහන්න තියෙන්නේ. දැන් ඔබ හුඟක් අය දැන් ඔබ ඇතුළු සුඟක් කණ්ඩායම් නගන චෝදනාව තමයි අධිකරණයේ ස්වාධීන නැහැ. අධිකරණයේ දේශපාලන මේ දඬුවම් දේශපාලන පරිගැනීමේ කරන්නේ. දේශපාලන පරිගැනීම් කරනවා නම් කරන්න තියෙන පළවෙනි දේ තමයි මේ සම්බන්ධයෙන් වහාම මෙයාව බලහත්කාරයෙන් කරු අත්තරංගුට ගන්න ඕනේ. අද මේ කිසි කෙනෙක් අත්තරංගුට ගන්න බැරි වෙලා තියෙනවා. අර දැන් මෙතනදී ටෙරන්ස් පුරුසිං ආචාර්යතුමා කිව්වා වගේ මේ ඒවා මැකිලා ගිහින්ලා තියෙනවා. එකට ඇතිල්ලිලා. ඒතොර අද ඊටාම සරල විදිහට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බැරි වෙලා තියෙනවා.
ඝාතනයන් සම්බන්ධ මේ මටන මට හරිම පුදුමයි ඝාතනයන් ඒව කතන්දර කීම මම නම් කතා මම හිතන්නේ අපි කොතරම් දුරට පහුගිය කාලේ කනබොන රමණය කරන මිනිසුන් බවට පත් වෙලා තියෙනවද කියන එක පැහැදිලි. මේ මිනිසුන් ඝාතනය වෙලා තියෙනවා. ඒ මිනිසුන් ඝාතනය නොවුනද රවිරාජ් අපි අන්තිමේදී දැක්කේ රවිරාජ් මරපු කෙනෙක් නෑ. රවිරාජ්ගේ ඝාතකෙක් නෑ. මේ අන්තිමේදී රවිරාජ් මැරුවේ කවුද? රවිරාජ් විසින් වෙඩි තියාගෙන මැරුණාද? ඝාතකයා ආණ්ඩුවෙම ඉන්නවා වෙන්න බැරිද? දැන් මම කියන්නේ කොහේ හිටියත් මම බොහොම කැමති. දැන් ආණ්ඩුවේම ඝාතකයෙක් ඉන්නවා නම් ආණ්ඩුවේ වහාම ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා චෝදනාවක් කරනවා නම් ආණ්ඩුවේ ඝාතකයෙක් ඉන්නවා කියලා කළ යුතු දේ මම කියන්නේ කවුරු හෝ ඒක ඉදිරිපත් කරන්න. මෙන්න අපි කියනවා බොහොම අපිට තියෙනවා මේ සම්බන්ධයෙන් වගකිවී යුත්තේ පහුගිය රජය. මොකද පහුගිය රජය තමයි පහුගිය රජයේ ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක ඇමතිවරයා, ඒ අධිආරක්ෂිත කලාපයේ යටතේ කෙනෙක්ව ඝාතනය වෙනවනම් ඒ ඝාතනය වෙන්නේ දෙවියන් වහන්සේගේ නමින් වෙන්න බෑනේ. ඒ ඝාතනය වෙන්නේ ඒ අධිආරක්ෂිත කලාපේ නම් ඒක වගකිව යුත්තේ රජය. දැන් අපි දන්නවා ඒ අය කියනවා දැන් මේක සම්මා මේක ඔය 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 ප්‍රශ්න ඔබතුමා අහන ප්‍රශ්නෙම තමයි අහ කියනවා දෙකන මේ ඇතුළෙම තමයි ඝාතකයා ඉන්නේ කියන එක. අනේ හද්දේ කියන දේ සම්බන්ධ එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවා. අපි දැනගෙන හිටියා කවුද මැරුවේ කියලා. එන්නේ විරුද්ධ පක්ෂේ මරලා තියෙනවා. ඔව් විරුද්ධ පක්ෂේ මරලා තියෙනවා. ඒක කියන්නේ ඒක මැරුවේ ඒ මරපු කෙනා ඉන්නවා. එහෙනම් ඇයි ඒ කාලේ බැරි වෙලාවකවත් ওই විපක්ෂයේ කෙනෙක් ඕක මැරුවා නම් මම හිතන්නේ හිතවල පස් ගහන්නේ. මම අහන්නේ මේ ඔගේ විපක්ෂයේ කෙනෙක් ඕක කරා නම් මේ හිතනවාද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලීසින් අතාරී කියලා මේවා? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලීසින් අතාරී කියලා මේවා? මම අහන ප්‍රශ්නේ ඉතින් ඇයි අවුරුදු තුනම ආරකට ගිහිල්ලත් මේ අඬුවට ඒ ඝාතකයා අතරඟුට ගන්න බැරි. පසුවිය රාජ්‍යයට කතා කරලා මම කියන්නේ තමයි මේක තමයි සාධාරණ ප්‍රශ්නයක් අහනවා. අතරඟුට ගන්න බැරි හේතුවක් තියෙනවා කියලා. ඔව් පළවෙනි හේතුව තමයි සර්වාධිපති පාලනයක සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වෙනසෝකයි මහත්තයෝ. මොකද දන්නවද? සර්වාධිපති පාලනයක නම් දඬුවම් දෙන විදිහ කමල් ගුණරත්න සහ සරත් වීරසේකර අපිට කිව්වා. දේශප්‍රේමී ආණ්ඩුවක් යටතේ අපි දේශද්‍රෝහීට මරණ දඬුවම් දෙනවා. කමල් ගුණරත්න මහත්තයා කිව්වා ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ උන්ට වෙඩි තියලා මරණොයි කියලා. අන්න ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අපිට එහෙම කියන්න බෑ. අපි දීපිකා උඩුගම මේ දීපිකා උඩුගමට කිව්වා මෙයා එන්ජීඕ කාන්තාවක්. මෙයාට මෙයා රට පාවා දෙමින් ඉන්නවා. කලින් කිව්වා අපි ආවොත් එහෙම මෙවුන්ට මරණීය දඬුවම් දෙනවා කියලා. අන්න ඒක තමයි සර්වාධිපති පාලනයක් පැවති ගෝඨාභය රාජපක්ෂ බැරි වෙලාවකත් මේ රටේ ජනතාව වෙන්න දෙන්නේ නැහැ. මුද මේ රටේ ජනතාව බත් කන හරක් නෙමෙයිනේ මේ ඉන්නේ. මේ රටේ ජනතාව දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම. ඒ වටිනාකම දන්න නිසා තමයි ඔය දැන් කිව්වනේ ආර්ථිකය හොඳටම තිබ්බා, ආර්ථික ක්‍රියාවලිය හොඳින්ම තිබ්බා පහුගිය අවුරුදු 10 තුළ හොඳට වුණා. ඒ හොඳට තිබීදී මේ රටේ ජනතාව කොහොමද මහත්ය හොඳයි. හැබැයි යන්න ඊට වඩා වැඩගත් වෙනවා අපිට ජීවත් වෙන එක. ඊට වඩා වැඩගත් වෙනවා ආර්ථික අමාරුකම් තිබෙද්දී ඒ සඳහා සටන් කරන ඒ මහජන අවකාශය රැකගන්න එක. මහජන අවකාශය රැකගන්න එක. ඒක තමයි පුරවැසියාගේ වගකීම. ආවතේව කාර්යයන්ට ඕනේ කරන්නේ අර මම කිව්වා වගේ කන එක බොන එක රමණය කරන එක. හැබැයි පුරවැසියා කියලා කියන්නේ බොහොම නිදහස්ව මෙහෙම ඇවිල්ලා කතා කරමින් විසම්මුතීන් වලට ඉඩ දෙමින් මේකත් එක්ක ගැටෙමින් කටයුතු කරන එක. ඒක තමයි දේශපාලනය. හොඳයි. බොහොම ස්තුතියි. වට දෙකක් අවසානයේදී හැත නැත්ත තුලින් ලබාගත් දේ පිළිබඳ තීරණය කරන්න අපි ජනතාවට බාර කරනවා. අද මාතෘකාව ආණ්ඩුවට වසර 3යි මේ ගත වුණු කාල සීමාව පිළිබඳයි අද වියත් මතවාදය අපි විමසා සිටින්නේ. අවසන් වටේදී හමු වෙමු හැත නැත්තට කෙටි විරාමයක්. ඇත්ත නැත්ත තුළ ජාතික රූපවාහිනිය විදිහට අපි සෑම පක්ෂයකටම සෑම පාර්ශ්වයකටම සෑම මතයක් දරන ඕනෑම මතයක් දරන පාර්ශ්වයකට ඉඩකඩවෙන් කරන එක ආණ්ඩුවට හිතවාදීද ආණ්ඩුවට විවේචනය කරන මතවාදයක්ද මේ සියලු තැනට මේ ඇත්ත නැත්ත තුළ අපි ජාතික රූපවාහිනිය ඉඩකඩවෙන් කරනවා. ඒ ඔස්සේ තමයි අද කළු සුදු මතවාද සියල්ලටම ගොනු වෙන්නට ගත වුණු වසර 3 හා සම්බන්ධයෙන් මේ යහපාලන ආණ්ඩුවේ කතා කරන්න ඉඩකඩවෙන් කළේ. අවසාන වටේ අපි වෙන් කරන්නේ ජනතාවට කතා කරන්න. ජනතාව තමයි මේ ආණ්ඩුව පත් කරගන්නේ. ඒ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුණාද, ඒ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්නට නම් ඉදිරියේ පවතින කාලවකවානු තුළදී ආණ්ඩුව වෙනස් වෙනවා නම් මේ යනමග තවදුරටත් සක්‍රීය දායකත්වයක් බවට පරිවර්තනය කරනවා නම් ජවසම්පන්න වෙනසක් සිදු කරනවා නම් මොන තැනටද යා යුත්තේ කියන කාරණේ මේ වටය තුළදී අපි කතා කරමු. අපි අවස්ථාව ලබා දෙනවා ආචාර්ය අනිල් ජයන්තමැතිතුමනි, ඉදිරිය කොහොමද විය යුත්තේ ජනතාවට හොඳක් වෙන්න නම්? ඔව් ඇත්තටම ඉදිරිය කොයි විදිහටද විය යුත්තේ කියලා අපිට සරල රේඛාවක් ගහලා කියන්නට අමාරුයි. නමුත් මම හිතනවා මේ
කාලවකවානු හොඳින් විශ්ලේෂණය කරලා බලපුවාම මහජනතාවට ඉතාම විශාල වගකීමක් පැවරෙනවා මේ කාරණේදී සමාජ ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේදී ඒ අදාළ වටපිටාව නිර්මාණය කරගැනීමේදී මීට වඩා සවිඥානිකව මහජනතාව ඉදිරියට එන්නට ඕනේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට ඕනේ ඒ ප්‍රතිපත්ති සකස් කිරීම ඒ කියන කාරණාවලදී ලොකු වගකීමක් පැවරෙනවා අවබෝධයෙන් කරන්නට ඕන කියන කාරණේ. එහෙම නැති වුණොත් මේ අපි සාම්ප්‍රදායික ක්‍රමයටම කරගෙන ඇවිල්ලා මේ ආණ්ඩුවක් වෙනුවට අපි ඒ පක්ෂයට චෝදනා කරනවා මේ පක්ෂයට චෝදනා කරමින් තවත් ආණ්ඩු මේ පීල්ලෙම ගමන් කරෙව්වොත් අපිට මහජනතාවට මේ කියන තත්ත්වය හොඳ තත්ත්වය නිර්මාණය කරගන්න ලැබෙන්නේ නැහැයි කියන දේ තමයි මට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට එක උදාහරණයක් කියන්න කැමතියි. මේ මෑතකදී මේ 2018 ජූනි මාසයේ ඉදිරිපත් කළ IMF අන්තර්ජාතික මූල්‍ය ආරම්භුදිනේ වාර්තාවක්. ඒ වාර්තාවේ පැහැදිලිවම කියනවා දැන් ඒගොල්ලන් ආණ්ඩුවක් ඉලක්ක කර ගන්නවට වඩා ඒගොල්ලන් බලන්නේ මේ 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 වැඩපිළිවෙලම ඉස්සරහට අරගෙන යන්න. ඒක කියන ශ්‍රී ලංකා is ready to shift towards more private sector led growth building on its significant upgrade infrastructure after the war and ongoing reforms කියලා. දැන් ලෝකයේ විවිධ ලොකු කතාවක් නිර්මාණය වෙමින් එනවා. ඇත්තම මේ පුද්ගලිකංශය එපයි කියන එක නෙමෙයි. මේ පුද්ගලිකංශය පරණ පීළම එක්කෙනෙක් දෙන්නෙක් මත තීන්දුව తీරන අරගෙන ආර්ථිකය කළමනාකරණය කිරීම දැන් ගැටලුවකට පත් වෙලා විශේෂයෙන් ඇමරිකාවේ යුරෝපයේ පවා මේ විවාදයක් මතුවෙන මොහොතකදී අපිට අර පරණ පීළම යන කෙනා. ඒ නිසාම වෙන්න පුළුවන් දේ තමයි මේ නෙට්වර්ක් මේ ජාලයේ ඉන්න කට්ටිය මේකට එකතු වෙලා ඒගොල්ලන්ට උචිත ආණ්ඩුවක් ආය අටව ගන්න. ඒ අටව ගන්නෙම අමුගේ ව්‍යාපාරික කටයුතු කරන්න දෙන්නේ තුන් දෙනෙකුට ලාභ ලබන්න තම අසීමිත මට්ටමට. ඊටාම බැරෑරුම් තැනකට දැන් ලංකාව ගිහිල්ලා මොකද අද අපේ සමාජයේ විකිණින්නේ නැති දෙයක් නැති තත්ත්වයටපත් වෙලා මිනිස්සුන්ගේ තියෙන සම්බන්ධතාවයන් සමාජ වටිනාකම් ගරු කිරීම සදාචාරයේ සියල්ලම වෙළඳපළ විසින් අතික්‍රමණය කරමින් ඉන්න මොහොතක් තියෙන්නේ. ඒ නිසා මේක මෙහෙමම යන ඉඩ ඇරියොත් ගැටලුවක් වෙනවා. අපි ඉදිරියට එමු මැදිහත් වෙමු. ඒ අර්ථයෙන්ුත් අපි පසුගිය මාසේ 14 වෙනිදා මහර්ගම තරුණ සේවා සභාවේ ආයතනයේදී විශේෂ සමුලුවක් තියලා අපි සම්බන්ධ වුණා. දැන් ඇත්තටම මේක හුදෙක්ම වැඩපිළිවෙලක් සකස් කිරීම විතරක් නෙවෙයි සාකච්ඡාවක් ජාතික සාකච්ඡාවක් ඇති කර ගැනීමට මේකේ මත විවාද තියෙන්නට පුළුවන්. අපි කමිටු ගණනාවක් නිර්මාණය කරගත්ත විද්වතුන් විදියට විශ්වවිද්‍යාල ආචාර්යවරු ආර්ථික විශේෂඥයෝ ඉන්න ශාස්ත්‍රයේ සියලුම එකතු කරගෙන ආර්ථික කමිටුව ඒ වගේම කමිටු ගණනාවක්. එතකොට වැඩපිළිවෙලක් අපි සකස් කරන උත්සාහ කරන හුදෙක්ම නිකංම මෙන්න මේ විදිහට කරන්න කියනට වඩා මහජනතාවත් සම්බන්ධ කරගන්න. ඇත්තටම අපේ දැඩි ඕනෑකම තියෙන්නේ මහජනතාව මේකට සම්බන්ධ කරගන්න. ඒ හේතුව මහජනතාව සම්බන්ධ කරගන්නා වැඩපිළිවෙලක් කවුරුන් හෝ බලයට ලබාගෙන ක්‍රියාත්මක කරනවා නම් ඒ මහජනතාවගේ අභිලාෂයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් ඒ ක්‍රියාත්මක කරන්න බලය ලබා ගන්න කුමන පක්ෂයකට හෝ කුමන ආණ්ඩුවකට හෝ ගැලවෙන්නට බෑ. ඒ මහජනතාවගේ අභිලාෂයෙන් එළියට යන්න ওই දෙක සමපාත කරගැනීමේ එක ව්‍යායාමයක් විදිහට අපි දැන් නිරත වෙලා ඉන්නවා. එතකොට ඒ සඳහා මැදිහත් වෙමු. ඒ වගේම දැන් අපි යම් ආර්ථික ප්‍රතිපත්තියක් වූ ආණ්ඩුවක හොඳ නොහොඳ දකින අතරතුරේදී පුංචි පුංචි සිද්ධීන් ගත්තාම මම මේ කියන්න උත්සාහ කරේම අපේ ආණ්ඩුව හැම කෙනෙක්ම පැලැස්තර දැමීම තමයි කරන්නේ. ඉතා සරල කරණාවක් මේ මහජනතාවගේ අවධානය සඳහා මම ප්‍රතිපත් කරන්නේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කළා. ඇත්තම ඔව් අද අපේ වක්‍රබදු ප්‍රමාණය ඉතාමත් වැඩි. ඒ වගේ මේ බදු ප්‍රතිපත්තියේ තියෙන ඉතාම සංකීර්ණ ඉතාම අසාධාරණ තැන්. මේ කවුරුත් මේ සඳහා අවධානය යොමු කරලා නැති 2007 එකවරම අපේ බදු ප්‍රතිපත්තිය නැත්නම් බදු ගෙවීමේදී පුද්ගලයේ බදු ගෙවනකොට අපි දන්නවා අපි ගෙවන්නට ඕන බදු වලින් අඩු කරන්න දෙනවා ක්වොලිෆයින් පේමන්ට් කියලා එකක් සුදුසුකම් ලබන ගෙවීම කියලා. සාමාන්‍යයෙන් ඒක තිබුණේ 2007 වෙනකොට රුපියල් 25000 එක්කෙනෙකුට අඩු කරන්න පුළුවන්කම තිබුණේ. 2007 විශේෂ වගන්තියක් ගෙනාවා. මේ කියන්නේ මේ උපදෙස් දෙන අයත් මෙතනට වග කියන්න ඕනේ. ඒ උපදෙස් පිළිපදින දේශපාලඥයෙක් කියන්න. ඉතින් එතෙන්දි ගෙනාවු දේ තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ණය මුදලක් අරන් තියෙනවා නම් මිලියන 35ක් අඩු කරන්න පුළුවන්. එතකොට දැන් මේ සෙට් වෙන්නෙම චිත්‍රපට කර්මාන්තය දිනු කරන්නට වඩා ඒ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙලා තව ව්‍යාපාර හේමෙන් කළා ලාභ හොයාගත්තු ක්‍රම තියෙනවා. කළු සල්ලි වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොම පුද්ගලයා බදු ගෙවන්නේ එකට ගෙවන්නේ. ඒනික එකට දාලා අර මිලියන 35 අඩු කරන්න පුළුවන්. මම මේ කියන්න උත්සාහ කරේ 2007 දාපු එක තාමත් තියෙනවා. මම මේ වැඩසටහන එන්න කලින් 2017 බදු ගෙවීමේ උපදේශන බලපුවම ඒ මිලියන 35 අතරත් අඩු කරන්න පුළුවන්. ඉතින් මම මේ කිව්වේ අපේ ප්‍රතිපත්ති එකින් එක ගත්තා මේ වගේ ගැටලු සහගත එක එක අංශ සහ පුද්ගලී ඉලක්ක කරගත් දේවල් තියෙන්නේ. එයින් මිදෙන්න නම්
අපි මීට වඩා ලොකු වැඩපිළිවෙලකට යන වෙනවා සමාජ සාකච්ඡාවකට යන්නට ඕනයි කියන කාරණේ තමයි මට අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරගන්න නම් දැනට ලෝකේම ගැටලුවකට මුහුණ දීලා තියෙන මේ දූෂණය කොහොමද පාලනය කරන්නේ? දැන් අපේ මේ වෙනකොට දූෂණ සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ග ඉතාම අවම මට්ටමක තියෙනවා. අපිට උදාහරණ ඕන තරම් තියෙන ලෝකේ චීනයේ කොහෙද ෆ්‍රාන්සේ පකිස්තානයේ මාලදිවයින හැම රටවල්වලම තියෙනවා දූෂණයට මැදිහත් නම් කියන්නේ ගොඩක් අය තර්කයක් නගන මේ දූෂණය නැති කරන්න බෑ කියලා වෙන්න පුළුවන්. නමුත් දූෂණය සිද්ධ වෙනකොට එහිට ක්‍රියාමාර්ග ගැනීම සහ දූෂණයට මැදිහත් වීම වැළැක්වීම පෙන්නුම් කරන අනෙක් රටවල අපේ දූෂණයට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීම තාමත් මන්දගාමි මට්ටමකයි තියෙන්නේ. ඒ සඳහාත් මැදිහත් විය යුතුයි. අවසාන වශයෙන් මම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ මැදිහත් වීම තමයි තීරණාත්මක වෙන්නේ. ඔබ බලා සිටින්නෙකු වෙනවාට වඩා ක්‍රියාකාරකයෝ විදිහට මේ ආර්ථික ක්‍රියාදාමය සකස් කරගන්න හොඳ දේශපාලනයක් රටේ නිර්මාණය කරගෙන යහපත් සමාජයක් නිර්මාණය කරගන්න අපිට බැරි නම් අපේ මතු පරම්පරාවටවත් නිර්මාණය කර දෙමීමේ අඩිතාලම සඳහා පෙරට එන්න අපි එකතු වෙමු. අපි සාකච්ඡා කරමු, වාද විවාද කරමු කියන ආරාධනය කරමින් මම නියදෙනවා. බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි ආචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි. ඊළඟට අවස්ථාව ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි ජනතාවට අපි පණිවිඩයක් දුන්නු. ඔව්. දැන් මේ සාකච්ඡාවේ මතුවෙච්ච අලුත් කරුණු වලම යන්නේ. මට කරුණු කීපයක් කියන්න ඉඩ දෙන්න. මේ මේ මහජනතාව මේ දේශපාලන මතවාද හැමෝම දන්නේ නැහැ. මහජනතාව කියන්නේ මේ අපි කියන දේවලුත් මහජනතාවට තේරෙන්නේ නැති වෙනවා සමහර විට. මේ නව ලිබරල් ක්‍රමය කියන එක මේ දෙකොල්ලොම පිළිගන්නවා. දැන් මේ විකුණනවා කියන්නේ මොකද්ද? දැන් සැන්ඩ්‍රිල්ලා හෝටලේ වික්කේ මේ ඊදම වික්කේ නැද්ද? එතකොට දැන් අර මේ කොළඹ වරායේ හෙක්ටයාර් 200 ගානක වෙනම දූපතක් හදලා ඒක සින්නක් කර මම කියන්නේ ඒවා අඩු වැඩි වෙන එක වෙනම දෙයක්. දැන් මේක අපි දැන් හම්බන්තොට ඒක තමයි හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටපොළ ඒක තමයි ලිබරල් නව ලිබරල් ප්‍රතිපත්තිය. ඒක දෙපාර්ශ්වයෙන්ම පිළිගන්නවා. අඩු වැඩි වශයෙන් තමයි වෙනස. මේවා මේ රටේ ජනතාවට මේවා හරියට තේරුම් කරලා දෙන්න ඕනේ ඇත්තටම මම කියන්නේ. ඒ වගේම දැන් අපි අවම වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕන සෝෂල් මාකට් පොලිසි එකටවත් යන්න. සමාජ වෙළඳපොළ ප්‍රතිපත්තියටවත්. දැන් අපිට මොන මේ 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 මොන සහතිකයක්ද තියෙන්නේ? දැන් ඔය දැන් ඊළඟට මේ රටේ බලයටපත් වෙන්න එන ඒ දේශපාලන බලවේගය මේ රටේ ආර්ථිකය මේ රටේ ජන සමාජය සුඛිත මුදිත කරයි කියලා දෙන සහතිකේ මොකක්ද කියන එකත් මට ප්‍රශ්න කරන්න ඕන. මොකද අපි අතීත අත්දැකීම් එක්කනේ කතා කරන්නේ. අදටත් මේ රටේ තෙල් මිල මහින්ද රාජපක්ෂගේ යුගයට වඩා අඩුයි පෙට්‍රල් මිල 194 තිබුණේ. මං කියන්නේ අපි මේ මැරලේ බදුන්නේ නැහැනේ මේ රටේ. ගෑස් මිල අපි මැරලේ බදුන්නේ නැහැනේ. සමහර භාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා, සමහර භාණ්ඩවල මිල අඩු වෙලා තියෙනවා. ඒක මේ විවෘත වෙළඳපොළ නිදහස් වෙළඳපොළ ක්‍රමේ ස්වභාවයක් මේක. මේව මොනිටර් කරලා දැන් මේ නව ලිබරල් ක්‍රමයෙන් ගැලවෙනවා නම් ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් මේ අන්තර්ජාතික මුල්‍යායතන තුනක් තියෙනවානේ ලෝක බැංකුව. අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය. මේ අන්තර්ජාතික මුල්‍ය සංවිධාන තුරෙන් ඉවත් වෙන්න ඕනේ එහෙම රටක්. ඒක තමයි නියම ජාති ඔය කියන ජාතිකවාදය මම කියන්නේ. ඒ තුනත් එක්ක ගනුදෙනු කරමින් අපි මේ නව ලිබරල් ආර්ථිකය විරුද්ධයි කියන කතාව සම්පූර්ණ ප්‍රෝඩාවක්. මම කියන්නේ මේ දෙපාර්ශ්වයේ දැන් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ මේවත් එක්ක ගනුදෙනු කිරුවේ නැද්ද? අන්තර්ජාතික මුල්‍ය අරමුදල එක්ක, ලෝක බැංකුව එක්ක, ලෝක වෙළඳ සංවිධානයත් එක්ක ගනුදෙනු කරුවා. ඒ සමහර විට ඒවලින් ණය ගන්න නැතුව 6% පොලියට චීනෙන් ණය ගත්තා. 6% පොලියට. එතකොට දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා අපි ගාව චෙක්පත් තියෙනවා. දැන් අර මේ ළඟදී අර ඇමරිකන් පුවත්පතේ වාර්තාවත් එක්ක ආපු එතන ඩොලර් මිලියන් 760ක් එතන මේවා ඔප්පු වෙලා නැහැ. චෝදනා දැන් හැමෝටම තියෙන චෝදනානේ. එතකොට දැන් මේවට ගනුදෙනු කරපු චෙක්පත් පවා හෙලි කරනවා කියලා මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා. එතකොට දැන් මේ විවාදය මේ පෙරේදා මට මතකයි පෙරේදා වගේ මේ විවාදෙට ඇයි ආවේ නැත්තේ එතුමා? දැන් මට චෝදනාවක් එල්ලුණා නම් මම ඇවිල්ලා මුණ දෙන්න බෑ ඒකට. ඒකනේ මහත්මා ගතිය.
නමුත් එතුමා හිටපු ජනාධිපතිවරයෙකුට ආවේ නැහැ. ඒතර ඔහුගේ තවත් සහෝදරයෙක් ඉන්නවා පාර්ලිමේ එතුමත් ආවේ නැහැ. ඇයි එහෙම ආවේ නැත්තේ? ඒතර මේක නිකන් බොරු කතා කියලා අපි මේ 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 වෙන වෙන අපි මේවට සම්බන්ධ නැහැ කියවට හරියන්නේ නැහැ. පන්සල් වල කියලා කතා මේක අපි දකින දෙයන්නේ. පන්සලට ගිහිල්ලා තමයි කතා කරන්නේ. නැත්තම් මොකක් හරි විවෘත කිරීම. ඇයි පාර්ලිමේන්තු රැයිල මේකට මූණ දෙන්න බැරි? මම කියන්නේ අපි මේ සියලු දේ විනිවිද භාවයකින් දකින්න ඕන. මම කියන්නේ මේ ආණ්ඩුවේ තියෙන වැරදි අපි එලි කරන්නේ. අපි මේ මෙච්චර කල් කරපු සටන එක තමයි මේ මෙච්චර කල් කරපු සටන මේ ආණ්ඩුවේ වැරදි අපි ඉදිරියට කිරීම. ඒතර ඒ ඒ ඒ ඉඩපස්තාව හැබැයි තියෙනවා. ඒක මම මේ කියන්නේ. ඒකට ඉඩපස්තාව තියෙනවා. වෙන මොකක් මම මෙතන මොකක් දකින්නේ නැහැ. මම දකින එකම ධනාත්මක දේ තමයි මේ ආණ්ඩුවේ මේ ආණ්ඩුවට බයින්ද අපිට ඉඩපස්තාව දීලා තියෙනවා. නමුත් කලින් ආණ්ඩුවට බයින්ද එහෙම මේ රටේ ජනතාව නිර්වස්තාව තිබුණේ නැහැ. මම කියන්නේ ඒක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඇති වෙච්ච වෙනස. මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නේ තියෙනවා. මේ ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි දකින්නේ හැබැයි මේ සමාජයක් විදිහට අපි ඉස්සරහට යනකොට විශේෂයෙන් මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍ර මම නැවත නැවත මතු කරන්න ඒ කාරණේ. අපිට අද ඉඩකඩ තියෙනවා. මං හිතන්නේ ඉදිරි අවුරුදුකමාර තුලත් ඊටකට තියෙයි කියලා මං හිතනවා. තිබුණ නැත්නම් ඒකට පාඩමක් උගන්වන්න ඕන. ඒ නිසා ඒ අපිට මේ ආණ්ඩුව ගැන විවේචනය කරන්න. අපි මේ ආණ්ඩුව ආවදා ඉඳන්ම කරේ මේ ආණ්ඩුව විවේචනය කරන එක. ඒ විවේචනය කරේ අපි සාපේක්ෂව සංසන්දනාත්මකව පහුගිය ආණ්ඩුවට සාපේක්ෂව තමයි මේ ආණ්ඩුව විවේචනය කරුවේ. ඒතර මේ ආණ්ඩුවේ මුල් කර්මනා ඒවා මේ ජන සමාජයට පුළුවන් අනාගතයේදී මේවට විසඳුම් දෙන්න. හැබැයි අපි මේ ලබාගත්තු මේ ඉඩකඩ අපි අත් නොහල යුතුයි කියලා මං කියන්නේ. ඒ ඉඩකඩ නැති කරගන්න අපි ඊළඟ දේශපාලන වෙනස්කම් කරද්දී අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි කියලා තමයි මං කියන්නේ. මේ ඉඩකඩ අපි තියාගන්න ඕන මේ රටේ ජනතාවට ලැබුණු මේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපි සටන් කරමු දිගටම. හැබැයි සටන් කරන්න අපිට ඒ වාතාවරණය අවශ්‍යයි. බොහොම ස්තුති ඔබතුමන්ට. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුණසිංහ මැතිතුමන්ගේ මතයයි. අවසන් වශයෙන් අපි කැමති ඔබතුමන්ට අවස්ථාව ලබා දෙන්න ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව. මගේ ජීවිත කාලයේ මම පෞද්ගලිකංශයේ රාජ්‍යංශයේ දෙකේම වැඩ කළා තියෙනවා. ඒතොර මට මේ කලමනාකාරයෝ බොහොමයක් හම්බෙලා තියෙනවා. ඒ කලමනාකාරවරුන් අතර මම දකිනවා වර්ග දෙකක්. එක කට්ටියක් තමයි දක්ෂ කට්ටිය වැඩක් බාර දුන්නාම ඒ වැඩේට අවධානය යොමු කරලා ඒකට යම් කිසි දැක්මක් ඇතුව යම් කිසි සැලැස්මක් ඇතුව ඒක ක්‍රියාත්මක කරන ඔවුන්ගේ මූලික අවධානය තියෙන්නේ රිසල්ට්ස් පෙන්වන එක ප්‍රතිඵල පෙන්වන එක. තව කට්ටියක් ඉන්නවා වැඩේ කරගන්න බැරි වුණාම ඊට කලින් තමුන්ට වැඩේ බාර දෙන්න කලින් හිටපු කළමනාකාරයාට බැන බැන කාලේ නාස්ති කරනවා. දැන් රජයක් වුණත් එහෙම තමයි. දැන් වර්තමාන රජය මම දකින්නේ හරියට අර දෙවනි කළමනාකාරයා වගේ. අවුරුදු පහක් කියලා කියන්නේ චාමර ඉතා විශාල කාලයක්. අවුරුදු පහකට රජයකට බලය දෙන්නේ ඒක දිග කාලයක් නිසානේ. ඒ කාලය තුල වැඩක් කරන්නනේ බාර දෙන්නේ. ඉතින් මේ අවුරුදු පහෙන් තුනමාරක් ගිහිල්ලත් තාමත් පහුගිය රජයට බලිනව අර වැඩක් කරන්න බැරි නම් අර බැරි එකට බෑමයි කියනවා වගේ අපිට පේනවා. මේ ආණ්ඩුවට මෙතනින් එහාට යන්න බෑ කියලා. මේ බැරි වෙන්න හේතුවක් පැහැදිලි හේතුවකුත් තියෙනවා. පැහැදිලිම හේතුව තමයි මේ ආණ්ඩුව හරියට ඕපපාතික ආණ්ඩුවක් වගේ කිසිම සැලස්මක් නැතුව බලයට ආවේ. බලයට ඇවිල්ලා තමයි කල්පනා කරන්නේ මොනවද කරන්න කියලා. ඒකනේ දැන් හැමදාම අලුත් ආර්ථික ප්‍රතිපත්තිය. පෞගිය අවුරුදු 3 ඇතුළත ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනම 9ක් ඉදිරිපත් කළා තියෙනවා. හැමදාම කල්පනා කරනවා ඊළඟට කරන්නේ මොනවද කියලා. දැන් අගමැතිතුමා බලන්න අගමැතිතුමා වේදිකාවකට නැග්ගොත් කතා කරන්නේම අනාගතය ගැන. මේ අනාගතය ඉවර වෙන්නේ නැහැ. කවදාතර මම එකතැනකදී කිව්වනේ මේ 2025 වෙනකන් සැලසුම් කරන්නයි කියලා. 2025 වෙනකන් සැලසුම් ගන්නේ 2020 වෙනකන් සැලසුම් කරන්න බයයි. මොකද 2020 ද අහු වෙනවා. කරලා නැහැ කියලා. ඒ නිසා හැමදාම කතා කරනවා ඉදිරි අනාගතයක් ගැන. නමුත් මොකුත්ම කරගන්න බෑ. ඒ නිසා මේ රටේ ජනතාවට දැන් තීරණයක් ගන්න වෙනවා මේ ආණ්ඩුවත් එක්ක ඉදිරියට යන්න බෑ කියලා. එහෙමනම් තෝරා ගන්නට වෙනවා ඊළඟට එන රජය කුමක්ද කියලා. හැබැයි එතකොට ඒ රජයේ කෙසේ හෝ වේවා අවසානයේදී මේ රටේ ප්‍රධාන දේශපාලන බලවේග දෙකක් තියෙන්නේ. ඒ දේශපාලන බලවේග දෙකෙන් එකක් තෝරා ගන්නට වෙනවා. දැන් වර්තමාන රජයේ වෙනුවට අනික් දේශපාලන බලවේගය බලයට එනවා නම් එතනත් මම හිතනවා මේ රටේ ජනතාවට වගකීමක් තිබෙනවා. මොකද මම හිතන්නේ පසුගිය කාලෙත් පුරා අවුරුදු 70 තුරා මේ රට පාලනය කරපු
දේශපාලන පක්ෂ දේශපාලන නායකයෝ හැම කෙනෙකුම මම පටන් ගන්නකොට කියන්නේ හොඳ සහ නරක දෙකම තිබුණා කියලා. ඒ නිසා ජනතාව දැන් ඒකට බල කරන්නට ඕනේ ඔවුන්ගේ වැරදි තිබුණා නම් ඒවා පිළිබඳ ස්වංවේචනයක් කරලා ඒවා නිවැරදි කරගන්න. නිවැරදි කරලා පැහැදිලිව රටට කියන්න ඔබේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා. ඒ ඉල්ලීම ජනතාව කරන්න ඕනේ රජයනුත් විපක්ෂයනුත් විපක්ෂයේ සිට අනිත් ඕනෑම කුඩා පක්ෂවල. මොකද ජනතාවට දැන් කාටවත් වැරදි කියන්න වැඩක් නැහැ. රජයත් ඒක නොකළ යුතුයි, විපක්ෂයත් ඒක නොකළ යුතුයි. ඒ දෙගොල්ලම දැන් ඉතුරු වෙලා තියෙන කාලේ කතා කරන්න පටන් ගන්න ඕනේ මොකද්ද ප්‍රතිපත්තිය, මොනවද කරන්න යන්නේ, මොනවද ජාතික වැඩසටහන කියලා. දැන් ජනතාවත් මම හිතනවා විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙක තුන තුළ මේ සමාජ දාලා එහෙම හරහා විශාල වශයෙන් දේශපාලන වශයෙන් දැනුවත් වෙලා ඉන්නවා. අතරම 2015 වලට මම හිතන ජනතාව හුඟක් ඉදිරියෙන් ඉන්නේ කියන. ඒ නිසා ජනතාව දැන් මේ දේශපාලනඥයන්ට මොන පක්ෂයේ හෝ වේවා බල කරන්න ඕනේ ඔගොල්ලෝගේ ප්‍රතිපත්තිය කියන්න කියලා. ඒ ප්‍රතිපත්තියට අමතරව මේ දේශපාලන ක්‍රියාවලියට උගතුන්, විද්වතුන්, ව්‍යාපාරිකයන් එකතු කරගෙන මේක වඩා පුළුල් කණ්ඩායම බවට පත් කරගන්න කියලා මේ සෑම කණ්ඩායමකටම බල කරන්න ඕනේ. ඒ කණ්ඩායම දිහා බලලා ඔවුන්ගේ ප්‍රතිපත්ති දිහා බලලා ජනතාවට නිවැරදි තීරණේ ගන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. සියලු දේ පිළිබඳ අපි කතා කරමින් ඉන්නේ මේ ගත වුණු වසර තුන යහපාලන ආණ්ඩුවේ කොයි තැනටද රට අරන් ගිහින් තිබෙන්නේ, ඉදිරිය විය යුත්තේ කොහොමද කියන දේ පිළිබඳ. අවසාන වශයෙන් මේ කේන්ද්‍ර වෙනුවෙන් චමී පෙරරාමතුමනි, ඔබතුමන්ට අවස්ථාව අදහස් පළ කරන්න. පුචාමර, මං හිතන්නේ මේ අපිට අවශ්‍යයි ඉදිරියට යන්න. මට ඒක නිකන් එකපාරටම හිතුනේ, ඉතාම හොඳ සටන් පාඨයක් තිබුණා, නැත්තම් හොඳ අදහසක් ඉදිරිපත් කරා. මෑතක මෙක්සිකෝවේ මේ ජනාධිපති ධූරයට පත් වුණේ ලෝපෙස් අබ්‍රඩා කියන ඔබ පේනවට වාමාංශික, ජනප්‍රිය වාමාංශික නායකයෙක්. ඔහුගේ වචනේ තමයි ඩීප් චේන්ජ් විතවුට් ඩික්ටේටර්ෂිප්. අපිට අවශ්‍යයි වෙනසක්, හැබැයි ආඥාදායකත්වයකින් තොර. අපිට නැවත ආපස්සට යන්න බෑ. දැන් මොකද මේ කතා කරන ආර්ථික ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගුණාද කියන කාරණය අපිට බලන්න වෙනවා. සර්වාධිපති පාලනයක් තිබුණු යුගයක, මම කියන්නේ මහින්ද රාජපක්ෂ පාලනය, එවැනි සර්වාධිපති ස්වරූපයේ පාලනයක් තිබුණේ. එතකොට ඒ කාලේ තිබුණු ආර්ථිකය කොහොමද හැසිරෙව්වේ, කවුද හැසිරෙව්වේ? හැසිරෙව්වේ තනි පවුලක්. ඒ පවුලක් හැසිරෙව්ව ආර්ථිකයක් තිබුණේ. ඒ ආර්ථිකය මෙහෙව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වේ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. එයාට ආයතන 24ක් විතර යාගේ අතේ තිබුණා. ඒ ඇමතිවරු ගණනාවක් හිටියේ, ඒ ඇමතිවරුන්ගේ ආයතන යාගේ අතේ තිබුණේ. එයාට ඕන විදිහට ඒක හැසිරෙව්වා. ඒ නිසා තමයි ශංග්‍රීලා එක විකුණද්දි කිසිදු ඇමතිවරයෙකුට කතා කරන්න බැරුව ශංග්‍රීලා එකට විකුණන්නේ ඒ ආරක්ෂක මූලස්ථානය සින්නක් කරව. කාටද කතා කරන්න පුළුවන් උඩේ? ඒක නිසා තමයි මේ ශක්තිමත් ආර්ථිකයන් ගැන කතා කරනකොට අපි දැනගන්න ඕනේ මේ ආර්ථිකය හසුරවන්නේ කවුද. එදා ආර්ථිකය හැසිරෙව්වේ මේ තනි පවුලක්. එතකොට ඒ පවුල හසුරවන ආර්ථිකය ප්‍රශ්න කරන්න කාටවත් බැරි වුණා. ඇමතිවරු ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උපදෙස් දුන්නා. මම දන්නවා මහද නියෝජනය කරපු ලංකා සම සමාජ පක්ෂය, ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතාරණ සහෝදරයා එක වෙලාවක කියනවා, තිස්ස විතාරණ සහෝදරයා, වාසුදේව නානායක්කාර, ඩියු ගුණසේකර මේ සියලු දෙනාම ගෙන්නලා කිව්වලු බලය බෙදීම ගැන කතා කරන්න එපයි කියලා. කවුද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ දේශපාලනඥයෙක්ද? ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති පත් කරන, එහෙමයි උපදෙස් දුන්නේ. එතකොට එවැනි ආර්ථිකයේ හසුරුවේ දිවි නැගුම පණත ගෙනාවා. දිවි නැගුම පණතෙන් මොකද්ද කරන්න ගියේ? ගමේ ඉන්න මිනිහාගේ මේ ගොවි සමිතියේ මුදල් ටික පවා බැසිල් රාජපක්ෂ අතට ගන්න ගියේ. කවුද කතා කරන්නේ? කතා කරන්න ගියේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය. මොකක්ද ඇයට උනේ? එතකොට පළවෙනි කාරණය තමයි අපි නැවත බලය ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපිට විකල්පයක් අපි හොයනවා නම් නැවත අපි යා යුත්තේ හිට්ලර් කෙනෙකු වෙතද? ඒ හිට්ලර් කෙනෙක්ගේ ස්වභාවය තමයි කමල් ගුණරත්න, සරත් වීරසේකර වගේ අය බොහොම තර්ජනාත්මක බය නැතුව කිව්වේ. බලය නැතුව, බලයක් නැති මොහොතක ඇවිල්ලාකෝ අපි මෙහෙමයි කරන්න කියලා. එතකොට ඒ අය තමයි ගෝඨාභය රාජපක්ෂව හිට්ලර්ලාගේ පාලනයක් යටතේ දේශපාලන ප්‍රභූන් වෙන්නේ වගේ අය. එතකොට අපිට වගකීමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නම් ආර්ථික සාධාරණත්වයක්, ආර්ථික සමානාත්මතාවයක් අපිට අවශ්‍ය කරනවා. බොහොම පැහැදිලිව අපිට අවශ්‍ය කරනවා ඒ සාධාරණත්වයේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී කියන දේශපාලන ඇගයුම්, දේශපාලන වටිනාකම් පිළිගත්ත බලවේගයක්.
ඒ බලවේගයක් තුළින් ඉදිරියට යන්න. නැවත හයි ආපස්සට යන්න නෙමේ ඒ බලවේගයක් තුළින් නැවත ඒ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඒ විශ්වාස කරන බලවේගයක් තුළින් ඉදිරියට යන්න. එහෙම වුණොත් තමයි අපිට පුරවැසියෝ විදිහට දේශපාලනඥයෝ ගැන මම අපිත් කියන බොහොම බොහොම පැහැදිලිවම මේ දේශපාලනඥයෝ විශ්වාස කරමින් කරන අරගලයක් නෙමෙයි. ඒ අපි දන්න අපි බොහොම පැහැදිලිවම කියනවා අද වර්තමාන ආණ්ඩුවෙත් ඉන්නවා දේශපාලනඥයෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක හොඳට බිස්නස් කරපු අය, ව්‍යාපාර කරපු අය, ඔය නාගරික සංවර්ධනයේදී කොන්ත්‍රාත් ගත්ත අය මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඒ නිසා ඔය දේශපාලන ප්‍රභූන්ගේ හැසිරීම අපි දන්නවා. ඒ අයගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බවත් අපි දන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ මහජන අවකාශය තුළ සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වයක් පවත්වා ගනිමින් මේ වෙනස කරන්න. ඒ වෙනස කරන්න නම් අපි නැවත සර්වාධිපති පාලනයකට යන්න බැ. රාජපක්ෂවරුන්ගේ කවුරු ආවත්, මහින්ද රාජපක්ෂ මහත්තයා ආවත්, චමල් රාජපක්ෂ මහත්තයා ආවත්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවත්, ඒ එහෙන හැම කෙනෙක්ම ගමන් කරන්නේ ඒ සර්වාධිපති පීල්ලේම තමයි. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් ආවා. මම කියන්නේ ඔවුන් වෙනුවෙන් කවුරු හරි පෙනී ඉන්නවයි කියමුකෝ. ඒ පෙනී ඉන්නෙත් මහජනයා වෙනුවෙන් නෙමෙයි. ඒ පෙනී ඉන්නෙත් අර රජපෞල වෙනුවෙන්. ඒ රජපෞලක් වෙනුවෙන් කවුරුන් හෝ පෙනී ඉන්නවා නම් ඒක බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවයක් ගන්නවා නියතයි. ඒ නිසා අපි ගමන් කළ යුත්තේ මෙතනින් ඉදිරියට. ඒක හරියට වෙනසක් විය යුතුයි. ඒ වෙනස ආඥාදායකත්වයකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කරගත් වෙනසක් සඳහා අපි ඉදිරියට යා යුතුයි. හොඳයි. වට තුනක් ඔස්සේ ව්‍යත් මතවාදයේ ගොනු කරමින් යහපාලන ආණ්ඩුවේ ගත වුණු අවුරුදු තුන පිළිබඳයි අපි කතා කළේ. සුභවාදී අසුභවාදී දෙපාර්ශ්වයෙන්ම මත නැගුණා. රටේ ජනතාව විදිහට අපි ඔබට බාර කරනවා මේ වෙනසක් සහිතව බිහි වුණු යහපාලන ආණ්ඩුව දැනෙන දෙයක් ඔබට කළාද, ඉදිරි වසර කිහිපය තුළදී දැනෙන දෙයක් රටට ඉෂ්ට කරාවිද කියන දේ ජාතික රූපවාහිනී විදිහට අපි හදන්නේ ප්‍රවේශයයි. ඒ ඔස්සේ තීන්දුව තීරණ ගැනීම ඔබට බාර කරනවා. අද දවසේදී ඇත්ත නැත්ත වෙනුවෙන් පැමිණි වමේ කේන්ද්‍රයේ සමකැඳුම්කරු සමීර පෙරමැත්තුමනි, බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි, බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ආචාර්ය නාලක ගොඩේව මැතිතුමනි, බොහොම ස්තුතියි. සහය වගේම ආචාර්ය අනිල් ජයන්ත මැතිතුමනි, බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. එළඹෙන සතියේ සඳුදා දවසේදී යලිත් වතාවක් සියලුම පක්ෂ සියලුම මතවාදයන් ඊට කඩවෙන් කරමින් ඇත්ත නැත්ත තුළින් හමුයමු. මේ කතා කරපු දේවල් පිළිබඳ දෙපාරක් තුන් පාරක් හිතලා බලන්න අපි ආරාධනා කරනවා. එළඹුණු දවස සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.